수부다사께반로리 에이피 동그나디에 시순산하 응게 간파디한테 민웅커는 시 베데가 파르마크나 사마가 민웅커네 키에는 포타스라 아다르바 데븐 베르사한 위디에 아드 다우세 아파 우바하 사만다바니 මෙම සමාගම් විමුක්තිය හා සම්බන්ධව අපි පළවෙනි වැඩසටහනෙන් සමාගම් විමුක්තිය හා සම්බන්ධ වෙන තියරි කොටස් ටික මූලිකව අපි සාකච්ඡා කළේ කොටස් ටික පළවෙනි වැඩසටහනෙන් අපි සාකච්ඡා කළා. අද දවසේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ එහි තවත් දිගුවක් විදිහට සමාගම් විමුක්තියට අදාළව අවසාන ගිණුම් සකස් කරන ආකාරය පිළිබඳව. ඔබට ලැබී කියන නිබන්ධනයේ සමාගම් ගිණුම්කරණය සමට අවසාන ගිණුම් සකස් කිරීම උදෙසා අවශ්‍ය වන්නා වූ ආකෘති නැත්නම් අපි කියන ෆෝමැට් එක අපි ඔබට ඔබගේ නිබන්ධනය හා ලබා දෙලා තියෙනවා. ඒ ප්‍රසිද්ධ කිරීමේ ආකෘතිය තමයි AP තුන්වන අධ්‍යයනයේ සිසුන්ට අවශ්‍ය වෙන්නේ. මොකද AP දෙවන අධ්‍යයනයේදී අපි කල්පනාකරුවන්ගේ පරිහරණය සඳහා කල්පනාකරුවන් උදෙසා සමාගම් නිමුකරණය කියන කොටස සාකච්ඡා කළා. එතකොට මේ තුන්වන අධ්‍යයනයේදී සාකච්ඡා කරන්නේ ප්‍රසිද්ධ කිරීමේ ආකෘතියට අදාළව අපි සමාගම් නිමුකරණය නැත්නම් අවසාන ගිණුම් සකස් කරන ආකාරය පිළිබඳව. මූලික කොටස් ටික මම විශ්වාස කරනවා පළවෙනි වැඩසටහන හරහා ඔබට සම්පූර්ණයෙන්ම ඔබ සාකච්ඡා කළා. ඒ ඔබ වඩා හොඳින් සාකච්ඡා හොඳට ඒ නරඹා මේ වෙන විට මේ දෙවන වැඩසටහනට අවතීර්ණ වෙනවා කියලා. හොඳයි අපි දෙවෙනි වැඩසටහනේදී අපි සාකච්ඡා කරන අවසාන ගිණුම් සකස් කිරීම පිළිබඳව මම ඒ සඳහා හැමෝටම ලෙහෙසියෙන් සොයා ගන්න පුළුවන් විදිහට මම සාකච්ඡා කරන බලාපොරොත්තු වෙනවා 2021 ජනවාරි පේපර් එකේ ප්‍රශ්න අංක 10. 2021 ජනවාරි පේපර් එකේ ප්‍රශ්න අංක 10 ඔබ හා සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා සමාගම් නිමුකරණයේ අවසාන පාඩම විදිහට. 10 වෙනි ගාන කියනවා සීමාසඳ ඩයමන්ඩ් රූප සමාගම පොත්වලින් 2020 මාර්තු 31 දින පාසල ශේෂ පිරික්සුම් උපුටාගෙන ඇත. එම කියලා ශේෂ පිරික්සුමක් තියෙනවා. ඔබ ගානට සම්බන්ධ වෙන්නේදී විශේෂයෙන් ආකෘති ටික ඇඳලා ආකෘති ටික අවසාන කරගෙන ඉන්න. හොඳයි මා සමග මේ අභ්‍යාසය සකස් කරමු. ඩයමන්ඩ් පොත් සමාගමේ ශේෂ පිරික්සුම් දීලා තිනවා හොඳට ගාන කියව ගන්න ශේෂ පිරික්සුම් හොඳට බලන්න මොනවද තියෙන්නේ කියලා. මේකේ ප්‍රකාශ ප්‍රාප්තනේ දේපල විද්‍යුත් උපකරණ වෙළඳ ලැබිය යුතු සම්බන්ධයෙන් ආදායම් බදු ඔය සියල්ලම අන්තර්ගත වෙලා තියෙනවා. පාසලන අතිරේක තොරතුරු සපයා ඇත. ඔන්න අතිරේක තොරතුරුක තියෙනවා අපිට ගැලපිල් ටික තියෙනවා විශේෂයෙන් ගැලපිල් 10ක් තියෙනවා. ඔබෙන් ඉල්ලනවා ලාභ ලාභාංශ සඳහා ලාභ ලාභ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශ තුන විස්තීර්ණ ආදායම් ප්‍රකාශය ගන්න කියලා වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශය ඇඳලා තියෙනවා. සම්මූල්‍ය දත්ත ප්‍රකාශය සකස් කරන්න කියලා වෙන මූල්‍ය දත්ත ප්‍රකාශය ඇඳලා තියෙනවා. ස්කන්ධ වෙනස් වීම ප්‍රකාශය නැත්නම් හිමිකම් වෙනස් වීම ප්‍රකාශය සකස් කරලා තියෙනවා. ඒ අමතරව දේපල පිළියෙද උපකරණ නැසීම් දක්වන විස්තරය දක්වන ප්‍රකාශනයේ වෙන සටහනක් විදිහට අපි දේපල පිළියෙද උපකරණ සටහන ඇඳලා තියෙනවා. සියලුම ලකුණු 25ක් ඒ කියන්නේ ඔබගේ පේපර් එකෙන් හරියටම 4න් 1ක් සමාගම් නිමුකරණය හා උදෙසා ලැබෙනවා. හොඳයි අපි යමු අභ්‍යාසය සකස් කරන්න. 2021 මාර්තු 31 දිනට තොගේ සුදු ප්‍රාප්තියගේ 34 අපි දහස් වලින් 34,375. එතකොට දරුවනේ දැන් මෙතන කියනවා මම පෙරවැල් ටික මෙහෙම කරමු. පිළිවෙල අපි බලමු අපේ ශේෂ පිරික්සුමේ ශුද්ධ උපලන්ති අගය එයා කියනවා 34,875. බලන්න ඉක්මනට ඔයාගේ ශේෂ පිරික්සුමේ ඇදී 2021 මාර්තු 31 දිනට තොගේ කීයද කියලා කියෙදෙන්නේ 35,300. හරි එතකොට පිරිවැය 35,300 ශුද්ධ උපලබ්ධියගේ 34,875. දැන් අපිට මතක් වෙනවා
ප්‍රමිතයක් මේ හා සම්බන්ධ වෙන. මොකන්ද ප්‍රමිතයේ සමහරක් වෙන? L case දෙක ප්‍රමිතයේ වරක් වෙන්න ඕන. L case දෙක ප්‍රමිතයේ මේ හා සම්බන්ධ කතාවක් කියනවා. මොකක්ද? පීඩනය හා සුදු උපලබ්ධය කියන්නේ වඩා අඩු අගය තෝරගන්න ඕන. හරි. වඩා අඩු අගය තෝරගෙන වඩා අඩු අගය තමයි යන්න කාටද? මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ අග තොගය විදිහට. මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ අග තොගය විදිහට යන්න ඕන කවුද? පිළිමය හා සුදු උපලබ්ධය කියන්නේ වඩා අඩු අගය. දැන් මෙතන වඩා අඩු අගය වෙන්නේ 34875යි. මෙන්න කියනවා 34875. පිළිමය අනිවාර්යයෙන්ම අපේ විකුණුම් පිළිවෙල හදද්දී අග තොගය විතර අඩු කරන්න ගන්න ඕන. අපි නැත්තම් බෙල්ද විකුණුම් කරලා ආදායම් ප්‍රකාශ කරන්න ඕන අනිවාර්යයෙන්ම පිළිවෙල. සමාගම් ගණන් වල විකුණුම් පිළිවෙල හදලා දෙනවා අපිට. ඒකින්ද අනිවාර්යයෙන්ම පිළිවෙල ආරම්භම හදන්න. ඊළඟ තුන්වෙනි කතාව තමයි අපේ කේස් දෙක ප්‍රමිතිය කියන්නේ පිළිවෙල හා සුදු උපලබ්ධය කියන්නේ වඩා අඩු වගේ විදිහට සුද්ධ උපලබ්ධයගේ ගත්තාන පිළිවෙල සුද්ධ උපලබ්ධයගෙන් වඩා අඩු අගය විදිහට සුද්ධ උපලබ්ධයගේ ගත්තාන මේ දෙක අතර පවතින වෙනස තොග කපා හැරීම ලෙස සටහන් කරන සමහරවිට මේක පුළුවන් දරුවනේ තොග කපා හැරීම කියලා අපේ වියදම් විශ්ලේෂණයේ අපේ වියදම් විශ්ලේෂණයේ පෙරවැදගත් වියදම් විශ්ලේෂණයේ වෙනත් වියදම් වලට දාන්න. එහෙමත් නැත්නම් විකුණුම් පිළිවෙලට ඔය 425 එකතු කරන්න පුළුවන්. හරි, හොඳට අහන්න කතාව. මේ දෙක අතර වෙනස. අපි අඩු අගය විදිහට සුදු උපලබ්ධයගේ ගත්තා නම් මේ දෙක අතර පවතින වෙනස එකතොක කපා හැරීම කියලා වෙනත් වියදම්කට දාන්න පුළුවන්. එහෙම නැත්නම් විකුණුම් පිළිවෙලට ඔය 425 එකතු කරලා තියන්න පුළුවන්. හරි. ඔනවම දාන්නේ වෙනත් වියදම්කට මේ වියදම දාන්න. තොග කපා හැරීම 425. හරි. සමාගමට රුපියල් 105,000ක් නැත්නම් 500,000ක් අයවැය යුතු ගණන් කරුවේ 2020 මැයි 21 දින බම්බලත් භාවයට පත් වූ ඇති අතර එම මුදල ඔහුගේ ණය කරගත නොහැකි තත්ත්වයට පත් වේ. මොකක් ගැනද මේ කියන්නේ? බොල් ණය. හැබැයි බොල් ණය කපන්න කලින් කවදද බලන්න මේ අපේ මූල ප්‍රකාශන කට්ටල අනුමත කරන්නේ අධ්‍යක්ෂක මණ්ඩලය අනුමත කරන ජූනිය. ඒකින්ද මෝඩරත් දෙන්න පස්වෙනි සිදුවීමක් විතර මේක අපිට ගලපන්න පුළුවන්. මේ සම්බන්ධයෙන් කිසිදු වෙන කිරීම පොත්වල සටහන් කරන නමක. හරි, එහෙනම් අපි යන්න ඕන අපේ සටහනක් විදිහට අපි දානවා සටහන. ඔබ පිළිවෙලට සටහන් ටික දාන්න ඕන. මට මේ ෆීල්ඩ් ප්‍රමාණයෙන් මම පොඩි ප්‍රොවිෂනල් සටහන් ටික සටහන් කරනවා. සටහන තමයි වෙළඳ ලැබිය යුතු මේ වෙනකොට බලන්න වාට වෙළඳ ලැබිය යුතු කොච්චරක් තියෙනවද? 18,100යි. ඒ 18,100න් අඩු කරන්නලු බොල් ණය කොච්චරද? බොල් ණය 500ක්. බොල් ණය සටහන් පිළිබඳව අපේ ඩබල් එන්ට්‍රි මොකද්ද? බොල් ණය ගිණුම හර අපේ වෙළඳ ලැබිය යුතු ගිණුම බෑ. එහෙනම් බොල් ණය ගිණුම හර වෙළඳ ලැබිය යුතු ගිණුම බෑ. බොල් ණය ගිණුම හර වෙනවා කියන්නේ බොල් ණය කියන්නේ අපිට විකිණීමේ හා බෙදා හැරීමේ වියදම. එහෙනම් අපි වියදම් විශ්ලේෂණයට විතර තානවා බොල් ණය 500යි. බොල් ණය 500යි. හරි, ඊට පස්සේ මම මොකද කියන්නේ? 2020 මාර්තු සිසුන් වල ඉතිරි වෙළඳ ලැබිය යුතු මුදල් ශේෂයෙන් 10%ක් වෙළඳ ලැබිය යුතු මුදල් වෙනුවෙන්
එහෙනම් වෙළඳ ලැබි 18100 500ක් ගියාම 17600යි මේකට 100ට 10ක් බලන්නලු 17600ට 100ට 10ක් කියලා කියන්නේ 1760යි 1760 හරි එතකොට දරුවනි දැන් මෙයා කියනවා 100000ක ලැබි තුන්දල වෙන ප්‍රතිපාදන දැන් පවත්වාගෙන යන්න තීරණය කළා. එහෙනම් මේ කියන්න අපිට කවුරු සකස් කරන්න කියලාද? කව සකස් කරන්නද? වෙළඳ ලැබීම සඳහා මුදල් සඳහා ප්‍රතිපාදන ගිණුම. එහෙම නැත්නම් අපි දන්න අඩමාන වෙන් කිරීමේ ගිණුම හදන්න කියලා කියනවා. එහෙනම් අපි පෙර වැඩවලටම හදන්න ගන්නවා. අඩමාන ණය එහෙම නැත්නම් අඩමාන ණය වෙන් කිරීමේ ගිණුම එහෙම නැත්නම් මේකේ තියෙන දේ කිව්වොත් 2019 මාර්තු අප්‍රේල් එක දින තියෙන වෙළඳ ලැබිය යුතු මුදල් සඳහා ප්‍රතිපාදන ගිණුම ආරම්භක ශේෂය තියෙනවා ෂේඊයේ 3000 ඊළඟ අවුරුදු සඳහා ප්‍රතිපාදනය තියෙන ඕන ගන්න අපි සකස් කරගන්නවා 1760 දැන් අඩමාන ප්‍රතිපාදනයේ තියෙන ඌණ ප්‍රතිපාදනයක්ද අධි ප්‍රතිපාදනයක්ද ඌණ ප්‍රතිපාදනයක්ද අධි ප්‍රතිපාදනයක්ද තියෙන්නේ අපි කියනවා තියෙන්නේ අධි ප්‍රතිපාදනය කොච්චරද 1240 අඩමාන ණය වෙන් කිරීමේ ගිණුම හර කවුද බැරෙන්නේ අඩමාන ණය ගිණුම බැරෙන්නේ උක ඌණ වල අඩමාන ණය ගිණුම හර වෙන් කිරීමේ ගිණුම බැර අධි ඌණ අඩමාන ණය වෙන් කිරීමේ ගිණුම හර අඩමාන ණය ගිණුම බැර ඒ කියන්නේ දැන් මේක අපේ වියදමක් නෙමෙයි ආදායමක් ලාභයක් විදියට තියෙන්නේ ඒකට අපි මෙන්න එනවා ඕනනම් එක වෙනත් ආදායමකට පෙන්වන්නත් පුළුවන් එහෙම නැත්නම් වඩා හොඳම දේ පෙර වැඩවල වියදම් විශ්ලේෂණේ අධි අඩමාන ණය විකිණීමේ හා බෙදහැරීමේ වියදම් වලින් මොනා කරනවද අඩු කරනවා අඩු කරනවා හරි එහෙනම් අපි මෙන්න අපි වෙන් කරගත්තා වෙන් කරාම 1760 අපේ අඩු කරාම වෙනවා 15000 845 අපි යනවා තුන්වෙනි යන පිළිඳට 2019-20 මූල්‍ය වාර්ෂික අදාළ විගණන ගාස්තු 400ක මුදල ගිණුම්ගත කර නොමැති අතර නම උපචිත වියදම් තියෙනවා පිරුණකට සටහනක් දාමු සටහන උපචිත වියදම් යටතේ විගණන ගාස්තු කියද 400යි උපචිත වියදම් වලට 400 වෙනා වගේම කොට දැන් උනාය ඩබල් එන්ට්‍රිය විගණන ගාස්තු ගිණුම හර උපචිත විගණන ගාස්තු ගිණුම බැලතර විගණන ගාස්තු කියලා අපි ගන්න පුළුවන් එක ආයතන හා පරිපාලන වියදම් වලට එහෙනම් විගණන ගාස්තු ගිණුම හර විගණන උපචිත විගණන ගාස්තු ගිණුම බැලතරමන උපචිතය අපි දැම්මා වියදම් විශ්ලේෂණයට ඇවිල්ලා විගණන ගාස්තු ආයතන පරිපාලන 400යි 2020 සම්පූර්ණ නිත්වර්ෂයේ වෙනුවෙන් ධනපද රක්ෂණ වියදම ඉදිරියට කළ ගෙවීම් ගිණුමේ පෙන්නුම් කෙරේ මොකද්ද මේ කියන්නේ නිත්වර්ෂයට අපි ගෙව්වාලු රක්ෂණ වියදම් විදිහට කොච්චරක් ඒක කියනවා කියන්නේ ඉදිරියට කළ ගෙවීම් යටතේ ඉදිරියට කළ ගෙවීම් කියනවා 6000 ඔය 6000 අදාළ වෙන්නේ 2020 කියන ලිත් වර්ෂයට මූල්‍ය වර්ෂය ගැන කතාවක් නෙමෙයි කියන්නේ ලිත් වර්ෂය කියන්නේ 2020 ජනවාරි 1 සිට 2020 12 31 වෙනකන් තමයි ඉවර වෙන්නේ හැබැයි අපි මූල්‍ය වර්ෂය තියෙන්නේ කොහමද 2019 4 1 සිට 2020 මාර්තු 31 ඔන්න පටලගන්න එපා හරි
ප්‍රශ්නයක් නැහැ. ඒ තමයි ඉඩම් ගොඩනැගිලි පිළියෙත් උපකරණ පාරල උපකරණ මේ පැත්තට ලියලා ආරම්භක ශේෂය පිටු පිටින් ප්‍රත්‍යයන් යන පිළිම වර්ග ශේෂය පල්ලෙහාට ලියන්න පුළුවන්. හරි අපි මම මේ පැත්තට ලිව්වේ ඉඩම් මා ගොඩනැගිලි පිළියෙත් යන්ත්‍ර කාර්යාල උපකරණ. අපි දැන් කතා කරන්නේ පිළියෙත් යන්ත්‍රින්ද එයාගේ ආරම්භක ශේෂය මම හැදුවා 1750යි. ඔන්න දෙදලා අපි යන් කතා විසරාට ඉවත් කිරීමේ නියමක් තම පෙරවැඩට. පිළිවෙල අපේ පෙරවැඩට ගමු ඉවත් කිරීමේ නියම. මොනවද යාන්ත්‍ර ඉවත් කිරීමේ නියම? යාන්ත්‍ර ඉවත් කිරීමේ නියම. ඉවත් කරන යාන්ත්‍රයේ පිළිවෙල කීයද? 500යි. මොකද්ද ඩබල් එන්ට්‍රිය? ඉවත් කිරීමේ නියම හර දැන් ෆයිනල් ළමයිට මේවා මතක් වෙන්න ඕන. ඉවත් කිරීමේ නියම හර යාන්ත්‍ර නියම බෑ. අපි යාන්ත්‍ර නියම කියන එක බැල කරද්දී අපේ දේපල පිළිතුරු උපකරණ සපහනේ අඩු කිරීම් තීරුවට දානවා 500. හරි හරි. හරි 500යි. ඊට පස්සේ මොකද අපි කරන්න ඕන? ඉවත් කරන යන්ත්‍රයේ ඉවත් කරන දිනයට දක්වාම තියෙන ඉවත් කරන යන්ත්‍රයේ ඉවත් කරන දිනයට දක්වාම තියෙන සමුචිත ෂේප් එක බලලා අපේ යන්ත්‍රවල සමුචිත ෂේප්ීමේ අයින් කරන්න ඕන. යන්ත්‍රයේ පිළිවෙල කීයද? 500යි. පිළියෙත් උපකරණවල පළදාංශික කාලය වරු 4යි. මේක මිලදී ගන්න 2018 4 1 විකුණන්න 2020 මාර්තු 31 2018 4 1 කියන 2019 4 1 2020 4 1. ඒ කියන්නේ අවුරුදු 2යි මේක තියෙන්නේ. එහෙනම් අපි අවුරුදු 2කට හෙව්වා නම් හරි. එහෙනම් අපි දෙනවා අවුරුදු 2කට සමුචිත ෂේප් කොච්චරයිද? 250යි. අවුරුදු දෙකේ ඉවත් කරන යන්ත්‍රයේ ඉවත් කරන දිනයට තියෙන සමුචිත ෂේප් ප්‍රමාණය කීයද? 250යි. මොකද්ද ඩබල් එන්ට්‍රිය වෙන්නේ? ෂේවෙන් කිරීමේ විරුම හර ඉවත් කිරීමේ විරුම බෑ. එහෙනම් මෙන්න තියෙන සමුචිත ෂේප් සපහන ඒකේ ගොඩනැගිලි පිළියෙත යන්ත්‍ර කාර්යාල උපකරණ ඒකේ පිළියෙත යන්ත්‍ර වලින් අඩු වෙන්න ඕන කොච්චරද? 250ක්. අඩු වෙන ප්‍රමාණය කියන්නේ එයා හරගෙනවා කියන එක. සමුචිත ෂේවෙන් කිරීමේ ගිණුම හර 250යි. ඉවත් කිරීමේ ගිණුම බැර 250යි. මේක විකුණන්නේ කීයදද? 350කට. විකුණන්නේ කීයදද? 350කට. දැන් මොකක්ද හරි අපේ වෙන්න ඕන ඩබල් එන්ට්‍රිය? මුදල් ගිණුම හර ඉවත් කිරීම බැහැ. මුදල් ගිණුම හර ඉවත් කිරීම බැහැ. හැබැයි දැන් මේ කොහෙද තියෙන්නේ? මුදල් වෙලාව නේ මොකද්ද? මුදල් ගිණුම හර යන්ත්‍ර ගිණුම බැහැ. අපි ඒක ඉස්සරහම ඉවරදි කරගත්තා. යන්ත්‍ර ගිණුම හර ඉවත් කිරීම බැහැ. යන්ත්‍ර ගිණුම හර ඉවත් කිරීම බැහැ. සාමාන්‍යයෙන් වෙන්න ඕන සටහන මොකද්ද? වෙන්න ඕන සටහන මොකද්ද? මුදල් ගිණුම හර ඉවත් කිරීම බැහැ. හැබැයි අපිට ගන්න මුලින්ම කියන වැරදිලා තිබ්බලු. යන්ත්‍ර මුදල් ගිණුම හර ඉවත් යන්ත්‍ර ගිණුම බැර කරනවා. හරි අපි අර කියනවා ගානේ මුලින්ම අපිට කතා වෙද්දී කියනවා මේ සටහනක් වැරදුනා කියලා. මොකද්ද වැරදි සටහන? හම්බ වෙච්ච සල්ලි ටික මුදල් ගිණුම හර යන්ත්‍ර ගිණුම බැර කරනවා. ඒක නිවැරදි වෙන්නේ කොහොමද? යන්ත්‍ර ගිණුම හර ඉවත් කිරීම. හරි ඉක්මනට හොයන්නේ එක ලාභද ලාභද කියලා. බිංදුවයි කයි සීයා ලාභයි. ලාභය කියන්නේ මොකද්ද? වෙන ආදායම්. වෙනත් ආදායම් සටහනේ
යන්ත්‍ර විකිණීමේ ලාභය සියයි. යන්ත්‍ර විකිණීමේ ලාභය සියයි. මීළඟ පහ දේපළ පිළියෙත් උපකරණ පිළිවෙමත් සරණමාන ක්‍රමයට ෂෙයාර් කරන ලබන අතර එම මක්කම් වල ප්‍රයෝජනවත් ආයතනවල පහත පරිදි වේ. ගොඩනැගිලි වල 50යි පිළියෙත් 10 යන්ත්‍ර වල 4යි කාර්ය උපකරණ වල අවුරුදු 5යි. අපි බලමු. දැන් ඉවත් කරන යන්ත්‍රය ගැන ප්‍රශ්නයක් වෙන්න එපා. මොකද ඉවත් කරන යන්ත්‍රය ඉවත් කරන්නේ 2020 මාර්තු 31 අවුරුද්දේ අවසාන දවසේ. ගොඩනැගිලි වල පිළිවෙම ඉලක්කම ගොඩනැගිලි අපි දේපළ පිළිතුර ගැන සමහර පුරවන ගමන්ම මේක බලමු. ඉලක්කම ගොඩනැගිලි ගාන 45000යි. මේකේ ගොඩනැගිලි ගාන තියෙනවා කීයද? 7000යි. හරි. ගොඩනැගිලි ෂෙයාර් හදන්න යන්නේ 7000යි. 7000 වෙදෙන්න ඕන 50. හරි. පිළියෙත් උපකරණ වල 10750 අපි දැම්මා. පිළියෙත් උපකරණ පිළිවෙල දෙනවා 10750 අවුරුදු 4කට. එයි මම මේ 500 ගැන මොකද වෙනම කරන්න නැත්තේ? මේක විකුණන්නේ 2020 මාර්තු 31 හින්දා. මීළඟට තියෙනවා කාර්යාල උපකරණ. කාර්යාල උපකරණ වල පිළිවෙල 6300යි. කාර්යාල උපකරණ 6300යි. බෙදන්න ඕන 5. හරි. ඉක්මනට ඔබගේ ගණකයන්ට භාවිතා කරලා ඉක්මනටම කියන්න ගන්න. එනවා. ගොඩනැගිලි වල එනවා 140යි. පිළියෙත් උපකරණ බෙදුවාම 2650යි. සහකාරී උපකරණ බෙදුවාම 1260යි. මෙන්න අපිට වාර්ෂික ෂේය ටික අරගෙන. වාර්ෂික ෂේය ගොඩනැගිලි වල වාර්ෂික ෂේය දෙන 140යි. පිළියෙත් උපකරණ වල වාර්ෂික ෂේය 2650යි. කාර්යාල උපකරණ වල වාර්ෂික ෂේය 1260යි. එහෙනම් අපි මේක account කරමු. කොහමද? ගොඩනැගිලි ෂේය ගිණුම හර ෂේය වෙන් කිරීම බෑ. ගොඩනැගිලි ෂේය ගිණුම හර ෂේය වෙන් කිරීම බෑ. ෂේය ගිණුම කියන්නේ අපේ වියදම. ෂේය ගිණුම කියන්නේ අපේ වියදම. එහෙනම් අපි ගියාල් දානවා වියදම් ස්ටේෂනේ ගොඩනැගිලි ෂේය ආයතන පරිපාලන 140යි. පිළියෙත් උපකරණ වල 2650යි. ෂේවිණු මහර ෂේවෙන් කිරීම බැල. එහෙනම් පිළියෙත් උපකරණ වල ගාන 2650යි. වියදම් ස්ටේෂනේ දානවා පිළියෙත් උපකරණ ෂේ 2650යි. හරි. කාර්ය උපකරණ 1260යි. කාර්යාල උපකරණ 1260යි. වියදම් ස්ටේෂනේ අපි දානවා ආයතන පරිපාලන වියදම් යටතේ 1260යි. මෙන්න හොඳ කතාව. අපි තාම මේ ඊළඟ කතා කරන්න යන ගිලුම් කරන ප්‍රමිතය අපි කතා කරන්න ඕන ඒකී තුන්වෙනි දේශනට අදාළ වන ඒ තමයි LKS 36 හානි කරන අලාභය කියන නිලුම් කරන ප්‍රමිතියට අදාළ වෙන්නේ. 2020 මාර්තු 31 දින සමාගම විසින් හානි කරන පරීක්ෂාවක් සිදු කර ලැබූ අතර කාර්යාල උපකරණවල ඉවත් කිරීමේ වියදම් අඩු කළ පසු සාධාරණ වටිනාකම 2540යි. එමගින් ආවරණය වගින් අනාවරණය විය. කාර්යාල උපකරණ භාවිතයට ගැනීම වැලිවින් යූස් 2800ක් කි. හානි කරන්නේ සමන් කිසිම ගැළපීමක් කරලා නැහැ කියලා කියනවා. හොඳට අහන්න. නමේ ස්ටෑන්ඩර්ඩ් එක නැත්නම් ප්‍රමිතිය ගැන කුංචි අදහසක් ඔබට කියන ගමන්ම මේක අහන්න. හානි කරන අලාභය කියලා කියන්නේ දරුවනේ
කිසියම් වක්කමක දාන අගය නැත්නම් පුත් අගය එම වක්කමේ නැවත අය කරගත හැකි අගය ඉක්මවන අපි කියන එතන තියෙන්නේ හානි කරන අලාභයක් කියලා. කිසියම් වක්කමක එම වක්කමේ පුත් අගය ඒ වක්කමට අදාළව තියෙන නැවත අය කරගත හැකි අගය ඉක්මවන සරල උදාහරණයක් කිව්වොත් කිසියම් වක්කමක පොත්තගේ තියෙනවා 100ක් මේ වක්කම මේ මොහොතේ සක්‍රීය වෙළඳපොලේ විකුණුවොත් ගන්න පුළුවන් 80 නම් හරි මෙන්න කියනවා පොත්තගේ මෙන්න තියෙනවා නැවත අය කරගත හැකියි මේක සක්‍රීය වෙළඳපොලේ විකුණුම් ගන්න පුළුවන් 80 නම් මෙන්න මේ දෙක අතර තියෙන වෙනස තමයි අපි කියන්නේ සරලවම හානි කරන අලාභය කියලා. හරි. අර සරලව ගත්තොත් ඔයාලා සංකල්ප මතක් වෙනවා නම් ආරක්ෂණ සංකල්පයේ තියෙන කතාව. වක්කම් ඕවර්ස්ටිමේට් කරලා තියාගන්න එපා. හරි. අතීතක්ෂේපු කරලා තියාගන්න එපා. වක්කම් කියන එක. ඒකට අපේ පොත්වල අපි 100 තියාගෙන ඉන්නවා. හැබැයි ඇත්තටම මේ වක්කම් විකුණන්නේ නම් 80 නම් මඟ වෙන්නේ. පොත්තගේ වඩා හානි කරන අපේ නැවත අය කරගත හැකි ආගිය අඩුයි නම් අන්නේ දෙක අතර වෙනස හානි කරන ලාභය. හරි. එතකොට එයා කියන්නේ සැරේකේ එහෙම ඉන්ඩිකේෂන් එක. එහෙම ඇගවීමක් තියෙනවා නම් එක අභ්‍යන්තර ගැනීම වෙන්න පුළුවන් බාහිර ඇගවීම වෙන්න පුළුවන්. එහෙම ඉන්ඩිකේෂන්ස් තියෙනවා නම් ඉක්මනින්ම මේ අලාභය ඒ වර්ෂයේ ආදායම් ප්‍රකාශය හඳුනා ගන්න. හරි. ඒකම මතක තියාගන්න ඕන කාරණේ තමයි දැන් පොත්තගේ කියනවා අපි ලේසියෙන් හොයාගන්න පුළුවන් නේ. හැබැයි මෙහෙම නැවත අය කරගත හැකි අගේ කියන එක. නැවත අය කරගත හැකි අගේ කියන එක අපිට හොයන්න යා ක්‍රම දෙකක් කියනවා. එකක් තමයි මේ මොහොතේ මේ වක්කම අපි විකුණමු. හරි මේ මොහොතේ මේ වක්කම අපි විකුණොත් අපිට ලැබෙන ශුද්ධ විකුණුම මගේ. නැත්තම් ශුද්ධ සාධාරණ අගය කියන්නේ සාධාරණ අගය ශුද්ධ විකුණුම මගේ. හරි ශුද්ධ විකුණුම මගේ කියන්නේ ඇයි මේ වත්කම විකුණලා අපිට කිසියම් වටිනාකමක් ගන්න පුළුවන් නම් ඒ වටිනාකම කවරු කරන්න ඕනද විකුණුම් වියදම් අඩු කරලා තියෙන්න ඕන. හරි ඒක තමයි මම මෙතන පැහැදිලිව කියනවා. කාර්යාල උපකරණ ඉවත් කිරීමේ වියදම් අඩු කළ පසු සාධාරණ වටිනාකම. හරි ශුද්ධ අගයක් මේ තියෙන්නේ. වියදම් අඩු කළ පසු සාධාරණ අගය තමයි 2540. ඒක ක්‍රමයක්. ඒක අගය. දෙවෙනි එක තමයි මේ වත්කම භාවිතයට ගැනීම අගය. වැලිය බිලියුස්. අපි මේ වත්කම භාවිතයට ගත්තොත් කොච්චරද හම්බ වෙන්නේ? මේක මෙහෙම තලා විදියට හදලා පෙන්නුවා. පොත්තගේ දවඩා අඩු වෙනවා නම් නැවත අය කරගත හැකි අගය අපි කියනවා හානි කරන අලාභයක් කියලා. මේහා නැවත අය කරගත හැකි අගය වෙන්න පුළුවන් අපිට ශුද්ධ විකුණුම් අගය. එහෙම නැත්නම් භාවිත අගය වැලිය විනිම භාවිතා කිරීමේ ආයතන ලැබෙන අගය කියන එක. හරි. නැවත අය කරගත හැකි අගය විදිහට අපි ගන්නෙ මේ දෙන්නගෙන් වැඩි අගය. හරි ඔයාලට අහන්න. නැවත අය කරගත හැකි අගය විදිහට ගන්නෙ මේ දෙන්නගෙන් වැඩි අගය. දැන් මේ කතාව විදිහට නම් ශුද්ධ අගයන්ට ශුද්ධ විකුණුම් අගය විදිහට ගන්න තියෙන 2540. භාවිතයට ගැනීම අගය 2800. ඒතොර නැවත අය කරගත හැකි අගය විදිහට අපි ගන්න මේ දෙන්නගේ වැඩි අගය කීයද? 2800. හරි. ඔන්න පැහැදිලි කරගන්න ආයතන මුල ඉඳලා බලන්න මේ වීඩියෝ එක මේ කොටස එකපාරක් දෙපාරක් බලන්න. LKC 20 වෙනම අපි වීඩියෝ එකක් හදමු. හරි. එතකොට දරුවනි ඔය එකම බලන්න කාර්යලෝකර
දෙදස් දහන දහනම වර්ෂ අදාළ මුළු ආදායම් බදුවක් කියීම දෙදස් හත්සිය පණහක් වූ එම මුදද දෙදස් විස්ස මාර්තිසිරින අවසන් වර්ශය තුළති ගෙවා දැනු අතර ඒ ගෙවූ ආදායම් බදු ගිනීමේ ගිනුම් ගත කොට ඇත ගියවුද්ධ අදාළව දෙදස් හත්සිය පණහක් එක වෙලා අපි ගෙව්වයි කියලා කියන අපි බලමු කතා දෙදස් දහනම විස්ස වර්ෂට අදාළ මුළු ආදායම් බදුවක් කියීම තුන්දස් තුන්සීය එකට ප්‍රවර්තන වාර්ෂික ආදායම් බද්ද කීයද මොන අපි ලියනවා ආදායම් බද්ද යටතේ ආදායම් බද්ද සතහනක් ඈ මේ සතහන ආදායම් බද්ද යටතේ ප්‍රවර්තන වාර්ෂයේ ආදායම් බද්ද 3300 දැන් ඔගොල්ලෝ ඒටි තුන්දෙනා දිහේ නම දෙවන ආදියේ මතක් කරගන්න මෙතන ඌණ ආදායම් බද්දත් අධි ආදායම් බද්දත් හොයන්නේ අපි කොහොමද කියන එක හරි කොහොම සරලව මේක කියන්නේ නම් අනමුත් ඔබට මතක් වෙන්න ඕන අපි ඉක්මනට ගිහින් බලනවා ගිය අවුරුද්දේට අදාළව අපි ආදායම් බදු කොච්චරක් ආදායම් බදු උදෙසා කොච්චරක් මේක කරලා තියෙනවා යාවුත්තේ ආදායම් බද්ද උදෙසා අපි කොච්චරක් මේක කරලා තියෙනවද ඒක අපේ ශේෂ පිළිතුරේ තියෙනවා 2019 අප්‍රේල් 1 දිනට ගෙවිතු ආදායම් බද්ද 2750 ඒක තමයි යාවුත්තර දාලා අපි වෙන් කරලා තියෙන 2750 යාවුත්තර දාලා අපිට ගෙවන්න වෙලා තියෙන්නේ කීයද 2750 එතකොට ඌනා දිනවද නැහැ ඕක අපි වෙන් කරපු ගන්න වඩා වැඩියෙන් ගෙවුවා නම් මොනවද වෙන් කරපු ගන්න වඩා වැඩියෙන් ගෙවන්නා නම් ඌණයි වෙන් කරපු ගන්න වඩා අඩුවෙන් ගෙවන්නා නම් අති ඌණ නම් මෙතෙන් එකතු කළා අදි නම් මෙතනින් අඩු කළා හරි එහෙනම් දැන් මෙතන අපිට වෙන් කරලා තියෙන 2750 ගෙවන්න 2750 හැබැයි ආ කියන පැහැදිලිව ගෙවපු ගන්න තියෙන්නේ කොහෙද ගෙවූ ආදායම් බදු ඇතුලේ තියෙන්නේ හරි ගෙවූ ආදායම් බදු ඇතුලේ ඇතුලේ අපි ගෙවපු 2750 තියෙනවා නේද? එතකොට අපි ගෙවූ ආදායම් බද්ද කියලා තියෙනවා 4200. මේ 4200ෙන් 2750 ගිය අවුරුද්දට. හරි, මොන කතාව ගන්න? ඔය 4200ෙන් 2750 පෙර වර්ෂයේ ඔන්නේ අපේ ගෙවන්න තිබ්බා අපි ඒක ගෙවුවා ඒක ඉවරයි. ඒතර 4700ෙන් 4200ෙන් 2750ක් ගෙවුවහම තව කොච්චරක් ඉතුරු වෙනවද? 1450ක් ඉතුරු වෙනවා. 2750ක් ගෙවුවහම ගිය අවුරුද්දට අදාළ තව ඉතුරු වෙනවා 1450. ඉතින් ඒ 1450 මොනවද උදේ? මේ වර්ෂයේ මේ අපි ඉන්න කාන්තිවලට අදාළව ගෙවන්න. හරි. එතකොට ප්‍රවර්තන වර්ෂයේ ගෙවන්න තිබ්බ ගාණ 3300යි. ඒකෙන් අපි කොච්චරක් ගෙවනවද? ඒකෙන් අපි ගෙවනවා 1450. සරලව ගන්නකොට මේ වර්ෂයේ අපි මුළු ආදායම බදු ගෙවලා දෙනවා 4200යි. ඒ 4200ෙන් 2750ක් ගිහුවේ මොන වර්ෂයකද? ගිය අවුරුද්ද. ගිය අවුරුද්දේ ගෙවන්න තිබ්බ 2750ම අපි ගෙවුව මෙයා. එහෙනම් මේ 4200 ඇතුලේ අර ගිය අවුරුද්දේ ගෙවු 2750 තියෙනවා. ඔන්න ඒක අපි අලු කරා. ඒක තව කොච්චරක් තියෙනවද? 4200ෙන් 2750ක් ගියාම තව ඉතුරු නැහැ 1450. ඒක මේ 1450 මොන වර්ෂයකටද අලුත් ගෙවන්නේ? මේ ඉන්න අවුරුද්ද. තොල ඉන්න ප්‍රවර්තන වර්ෂයේ ගෙවන්න තිබ්බ 3300 ඒකෙන් 1450 ගෙවුවාම තව ඉතුරු වෙනවා 1850. ඒ කියන්නේ 1850 උපචිතයි. එහෙනම් අපේ උපචිත තනමනක් තිබ්බා. එහෙනම් උපචිත ආදායම් බදු 1850. උපචිත ආදායම් බදු 1850.
प्रकाश प्रकाशे हाय ऐसी है ऐसा है क्या आपसे बात करना
आयतना परिमाण विधावर के तो हाथाई सिदास पांसीय देदास हारसीय मूल्य सह पांसीय हैट पाय मना भी इधर ठीक है ना क्योंकि यह वेदनी वेदावर के नाम सी तुंदास हायसीय हैटाई आयतना परिमाण हाथाई सिदास पांसीय විනත්තියදම් පන්සිය හැට පහයි සහ දෙදස් හාරසිය හරි විනත් ආදාය මොනද එක සටහනය සටහන ලින්ක් කරන්න දෙදා හයදස් එකසීයයි හරි මෙයා තමයි එක පළවෙන සටහන මොන සටහනක එක හරි ඊට පස්සේ අපිට හම්බ වෙනවා දෙවන සටහන අපිට ගන්න පුළුවන් ආදායම් බදු 3300යි අපේ විස්තීර්ණ ආදායම් ප්‍රකාශයේ ආදායම් බදු තියෙනවා 3300යි අඩු කළා 3300යි মানে කින්ගේ අපි ගන්නට තුලනය කරගෙන යන ඊට පස්සේ අපිට අපි විස්තීර්ණ ආදායම් ප්‍රකාශය දාලා සරණක් හම්බ වෙන්නේ නැහැ අපිට මූලදත්ත ප්‍රකාශයේ උඩින්ම තියෙන සරණ හම්බ වෙන්නේ දේපල පිළියෙත උපකරණ එක තමයි සරණාංක අපිට 3 කියලා එන්නේ හරි සරණාංක 3ට මේ සරණාංක සමාරෙන්න 4 හරි ආදායම් බදු කියන්නේ සරණාංක 3 සරණාංක 2 වෙන්නේ අපි දාන්න ඕන සරණාංක 2 ඒ තමයි ශුද්ධලාභය බදු පෙර ශුද්ධලාභය ගැනීම කිරීමේදී පහත වියදම් අඩු කරන ලදී කියලා අපිට කියපු වියදම් ටික අපි ලියන්න ඕන හරි તો සරණාංක 2 වෙන්නේ මොකද්ද බදු පෙර ශුද්ධලාභය ගැනීම කිරීමේදී පහත වියදම් අඩු කරන ලදී කියලා අපිට කියපු වියදම් ටික අපි සරණ කරන්න ඕන හරි අපි දේපල විදිහට ප්‍රකාර සරණත් ක්ලියර් කරගමු දහදාස් එකසීයයි මේකත් අපි හරහා ඩෙබිට් කරගමු ඉක්මනට 4640යි 6100යි සහ 3500යි මේක එකතු වෙනවා 14240යි අපේ ශුද්ධ අගය දේපල පිළියෙත උපකරණ ශුද්ධාගය කියන්නේ 63400න් 14240ක් අඩු කරාම ඉන්න ඕන 14240 අඩු කරාම ඉන්න ඕන 49160 දේපල පිළියෙත උපකරණ වල ශුද්ධාගය ඉන්න ඕන 49160 63400න් 14240ක් අඩු වුණාම ඔන්න අපිට එනවා 49160 ඔන්න අපි කියනවා මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ උඩින්ම 49160 හරි ඔන්න අපේ ඒ සටහනත් අවසන්යි අගතෝගේ සටහන හරි ඊළඟට අපිට හම්බ වෙනවා ඉදිරියට කළ කෙවීම එක තමයි සටහනාංක 5 වෙනම ඉදිරියට කර ගෙවීම 4500 නะ ඊට කලින් අපි හම්බ වෙනවා වෙළඳ ලැබිය යුතු සටහනාංක 5 වෙළඳ ලැබිය යුතු සටහනාංක 5 වෙළඳ ලැබිය යුතු කියෙන්නේ 15840යි සරණාංක 6 වෙන්නේ ඉදිරියට කළ ගෙවීම්
සටහනක් හය කාලදාස් 500 සරි ඊට පස්සේ අපිට ආය හම්බ වෙන්නේ රාගදන්න හා සංචිත අපේ වලට හිමිකම් වෙනසින් ප්‍රකාශයෙන් ගමු එකම උපචිත කියන මාක් සටහනක් තියෙනවා බලන්න මම කරන පිළිවෙල බලන්න මම මේ සටහන් ටික එකින් එක ක්ලියර් කරගෙන යනවා සටහන් ටික තමයි ඉස්සරහම පෙරවැඩේ එකතු කරලා ඉවර කරගත්තා ඒ ටික දාගත්තා ඉව සටහන් එකින් එක එකින් එක බල බල අදාළ තැන්වලට දාගෙන යනවා ඔන්න පිළිවෙල මෙන්න ගාන හදලා පිළිවෙල මේ සටහන් ටික දාගෙන යන්නේ මේ ගාන නිකම්ම පිළිවෙල හරි එතකොට උපචිත නියදම අපි ගන්නවා කියද උපචිත නියදක් තියෙනවා 2250ක් එනම් ජංගම වාක්‍යයේ ඇත්තේ උපචිත වියදම් 2250 හරි අපි අපේ විශ්වවිද්‍යාල ආදායම් ප්‍රකාශය තුරණය කළා දරලාභය හා ශුද්ධ ලාභය හදා 2,800,000 2,500,000 කියාම දරලාභය 76,000යි එකතු කරාම 82,100යි විගිනියා දෙදැරීම් ආයතන පරිපාලන වියදම් වෙනත් වියදම් මූල්‍ය වියදම් වල සම්පූර්ණ එකතුව 67,125යි බදු පෙර ශුද්ධ ලාභයේ විදිහට එන්න ඕන 14,975 වර්ෂයට අදාළ ආදායම වදින 3,300ක් ඉක්ඩුනහම බදු පශුද්ධ ලාභය යන 11,675 බලන්න හොඳට බලන්න මේ අගය ඔබගේ අභ්‍යාසයේ ලැබෙනවාද ඔබ සකස් කරපු ගානට ලැබෙනවාද ශුද්ධ ලාභය බදු පෙර බදු පශුද්ධ ලාභය වෙනුවට 11,675යි මුළු විස්තීරණ ආදායම වෙනවන 13,675 අපි කියන මේක මුළු විස්තීරණ ආදායම අපි මේ 11,675 කියන කරන් යන හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශයට වාර්ෂයේ ශුද්ධ ලාභය 11,675යි අපි පාලේ හරි එකතු කරගන්නවා ප්‍රකාශ ප්‍රාග්ධනයෙන් සක්කුන්නේ 70,000යි ප්‍රත්‍යාගෙන සංචිතයේ 10,000යි පදවාගත් ඉපයුම් 24,475යි මුල් එකතුව වෙනවා 86,475 මුදකට බලන්න හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශයේ තියෙන දේවල් ටික අපි අරන් යනවා අපේ මූල්‍ය තත්ත ප්‍රකාශයට ප්‍රකාශිත ප්‍රාග්ධනය 60,000යි සංචිත ප්‍රත්‍යාගන්න සංචිතයේ තියෙනවා 2,000යි රඳවාගත් ඉපයුම් සංචිතයේ තියෙනවා 24,475යි දෙකේ එකතුව 26,475යි බලන්න ඔයාට මේ ආපු ගණන් ටික ඇවිල්ලා මේ අභ්‍යාසය තුලනේ වෙන්න ඕන කියෙන්ද බලන්න ජංගම වත්කම් වල සම්පූර්ණ එකතු වෙනවා 63,565යි සම්පූර්ණ වත්කම් වල එකතුව 112,725යි ජංගම වගකීම් වල එකතුව 25,000යි එක සම්පූර්ණ එකතු වෙන ඕන 112,825. හොඳයි ඊළඟ අපි මේ සකස් කරේ 2021 ජනවාරි පේපර් එකේ ප්‍රශ්න අංක 10 කියන අභ්‍යාසය. 2021 ප්‍රශ්න අංක 2021 ජනවාරි පේපර් එකේ ප්‍රශ්න අංක 10 කියන අභ්‍යාසය. මේ අභ්‍යාසය මේ විදිහට සම්පූර්ණයෙන් සකස් කරාම ඔයාට හම්බෙන ලකුණු 25. හොඳයි අපි යමු මීළඟ අභ්‍යාසය. හොඳයි
අපි මීළඟට තෝරාගත්තා 2020 ජූලි පේපර් එකේ ප්‍රශ්න අංක 10 සමාගම් විමුක්තණයට අදාළ තියෙන අභ්‍යාසය 2020 ජූලි පේපර් එකේ සීමා සිට දැනා සමාගම 2020 මාර්තු 31 දිනට පහසමහා ශේෂ පරීක්ෂම උපුටාගෙන නැත. එහෙම කියලාට ශේෂ පරීක්ෂමක් වෙනවා. ප්‍රකාශ ප්‍රාග්ධනය දේපළ පිළිවෙත උපකරණ සාරිය ආකාරයෙන් ශේෂ පරීක්ෂමක් වෙනවා. සහ ගැළපිලි තියෙනවා 10. ඒකම අපෙන් ඉල්ලනවා විස්තර ආදායම් ප්‍රකාශයේ ලකුණු 10ක් හිමි වෙනවා. මූලදත්ත ප්‍රකාශයේ ලකුණු 8ක් සහ ස්කන්ධ වෙනසීම් ප්‍රකාශයේ ලකුණු 3ක් සදේපල පිළිවෙත උපකරණ සටහන ලකුණු 4ක් සමස්තයේ ලකුණු 25ක්. මම මීට පෙර අභ්‍යාසෙත් කිව්වා වගේ සමාගම් ගාන සාමාන්‍ය පේපර් එකෙන් හරියටම 4න් 1ක් ලකුණු ප්‍රමාණයක් ආවරණය වෙනවා. හොඳයි. එහෙනම් අපි බලමු මේ අභ්‍යාසය සකස් කරන්නේ කොහොමද කියලා. පළවෙනි ගැළපිලි කියනවා 2020 මාර්තු 31 දිනට පැවති තොගය තුළ පිළිවෙ 800ක් වූ යල් කණගේ තොගයක් ඇතුළත්ද මෙම තොගය 400කට 2020 ජූලි 30 දින ගෙනුම් කරවීම විකුණු අතර ඒ සඳහා අමතර ප්‍රවණ කාසද 100ක් දරන්න උනා කියලා. ඉක්මනට බලන්න ශේෂ පරීක්ෂමේ අගතොගය කියලා අපිට කීයක් දීලා තියෙනවද? ශේෂ පරීක්ෂමේ අගතොගය විදිහට කීයක් දීලා තියෙනවද? 39400. ඉක්මනට දියමු. 39400ක් තියෙනවා ශේෂ පරීක්ෂමේ අගතොගය විදිහට. එතකොට දරුවනේ මේකෙන් 800ක තියෙන තොගය පිළිබඳව තමයි අපිට ගැටලුවක් කියන්නේ. ශේෂ පරීක්ෂමේ අගතොගය විදිහට තියෙනවා 39400ක්. ඒකේ 800ක තොගය පිළිබඳව තමයි අපිට ප්‍රශ්නයක් කියන්නේ. එතකොට මේ 800 ඇරුණාම තව ඉතුරු වෙනවා 38600ක්. මේ 800 ඇරුණාම තව ඉතුරු වෙනවා 38600ක්. එතකොට මේ 38600 පිළිබඳ ප්‍රශ්නයක් එයා කිසිම දෙයක් ඉදිරිපත් කරන්නේ නැහැ. ඒක නිවැරදි. ඒක ඕකේ. ඒ තොගේ අපිට වෙන ප්‍රශ්නයක් නැත. එහෙනම් අපි යනවා මේ 800 කියන්නේ පිළිවෙය. ඒක මෙයා මේ යල් පැනගිය තොගේ පිළිවෙය වගේම සුදු කුලබ්දිය කියලා කියනවා. මොකද ඒක වික්ක කියන එක කතාවක් එක්ක. එතකොට ඒකේ සුද්ධ උපලබ්ධි අගය මේක වික්ක කියනවා 400කට අන්තර ප්‍රවාහන ගාස්තුවක් 100ක් දරුවා නම් සුදු කුලබ්දියගේ 300. ඔන්න දැන් මතක් කරගන්න ඒ කේස් දෙක. පිළිවෙය හා සුදු උපලබ්ධිය කියන්නේ වඩා අඩු වගේ ප්‍රයෝජනෙට ගන්න ඕන අගතොගයේ විදිහට මූලදත්ත ප්‍රකාශයේ ජංගම වත්කම් මෙතේ දානවා. එහෙනම් මේ දෙලයින් අගතොගය 300. මේ 34600 පිළිබඳ ප්‍රශ්නයක් නැති හින්දා මේ 34600 අපි ගන්නවා. එහෙනම් අගතොගයේ විදිහට සලකනවා 38900යි. හරිනේ. මේ දෙන්නගෙන් වඩා අඩු වගේ 300. මේක පිළිබඳ පිළිසිදයක් කියන්නේ ඒක ප්‍රශ්නයක් නැහැ කියන හින්දා නම් 34600 මෙතන අඩු වගේ 300යි දෙකෙන් එකතු තමයි 34900. එයා තමයි මූලදත්ත ප්‍රකාශයේ අගතොගය විදිහට ලියන්නේ අපි 38900. ඒකම පිළිවෙය හා ශුද්ධ කුලබ්දිය කියන්නේ වඩා අඩු වගේ විදිහට අපි ශුද්ධ කුලබ්දිය කියන ගත්තා නම් අපි කියනවා මොකද අනිවාර්යෙන්ම පිළිවෙය තමයි අපි කියනවා ආදර්ශන ආදාය ප්‍රකාශය විකුණුම් පිළිවෙය හොයන්න ගන්න. ඒ හින්දා පිළිවෙය හා ශුද්ධ උපලබ්ධිය කියන්නේ වඩා අඩු වගේ විදියට කොයි වූ අවස්ථාවකදී ශුද්ධ උපලබ්ධිය ගත්තා නම් මේ දෙක අතර පවතින වෙනස තොග කපා හැරීමක් කියලා එක්ක විකුණුම් පිළිවෙයට එකතු කරන්න පුළුවන්. එහෙම නැත්නම් වියදම් විශ්ලේෂණයේ වෙනත් තේමාව වලට එකතු කරන්න පුළුවන්. ඔප්ෂන් දෙකක් තියෙනවා. මොකද්ද? එක්ක විකුණුම් පිළිවෙයට එකතු කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ අපේ පෙර පැනවල වියදම් විශ්ලේෂණයේ වෙනත් වියදම් යටතට එකතු කරන්න පුළුවන්. ඉනිමේ හා බෙදා හැරීමේ ආයතන හා පරිපාලන මූල්‍ය වෙනත් නැති අදාගත් පෙරවැඩ පිළිසම් විශ්ලේෂණය තොග කපා හැරීම
පන්සිය. කෙනෙකුට පුළුවන් ඔය 500 විකුණුම් පිළිවෙලට එකතු කරලා තියන්න. අපි එනවා දෙවෙනි ගැළපෙල්ලට. 2019 ඔක්තෝබර 1 දින සමාගම විසින් 7000ක පිළිවෙලක් වූ පරිගණක මුදුකාංග පද්ධතියක් අත්පත් කරගත් අතර එම පිළිවෙල පරිගණක මුදුකාංග දිනුමේ සටහන් කොට ඇත. 7000ක අපි software එකක් ගත්තා පරිගණක මුදුකාංගයක් ගත්තා. ඒ 7000ක අදාළව හරියටම ඒ 7000 අපේ පරිගණක මුදුකාංග කියන asset account එකේ වක්කම් දිනුමේ ගිණුම්ගත කරලා තියෙනවා. ඒ කියන්නේ බලන්න දේවල පිළිවෙල උපකරණ පිළිවෙලට ශේෂ ප්‍රේක්ෂණයේ පරිගණක මුදුකාංග කියලා 12ක් තියෙනවා. අපිට ඕන නම් මේ සරහන දේවල පිළිවෙල උපකරණ සරහනේ පරිගණක මුදුකාංග වල ආරම්භක ශේෂයත් අපිට ඕන නම් ඔතනින් දාගෙන යන්න පුළුවන්. එයි මේ වර්ෂයේදී 7000ක් ගත්තා නම් පරිගණක මුදුකාංග වල ආරම්භක ශේෂය වෙන්නේ කීයද? 5000යි. මේ අවුරුද්දේ ගත්තා 7000. එනම් අවුරුද්දේ මුල ශේෂය 5000යි. අවසානයේ මෙයා මෙතන කියන විදිහට 12000යි. තව පල්ලෙහාට අපිට කතාවක් තියෙනවා. නමුත් අපි මෙතනත් හදාගෙනම ඒ වැඩේ කරනවා. ඉඩම් ගොඩනැගිලි මෝටර් වාහන පරිගණක මුදුකාංග ආරම්භක ශේෂය 5000. එදිනම සමාගම විසින් 2000ක පිළිවෙලක් දරා එම මුදුකාංග සමාගමේ ව්‍යාපාරික කටයුතු සුසුපත් සංවර්ධනය කරගන්නා අතර එම පරිගණක මුදුකාංග වලට අදාළ සංවර්ධන පිළිවෙල පරිපාලනීය දන් හැටතේ නිමුගත කොට ඇත. අපි මුදුකාංග ගන්නවා 7000. 7000 නිවැරදි විදිහට නිමුගත කරනවා අපේ ඇසට් account එකේ. ඒකම මේ ගත්ත software එක මේ මුදුකාංගය අපේ ව්‍යාපාර කටයුතු සුසු පරිදි සංවර්ධනය කරගන්න develop කරගන්න ව්‍යාපාර ආයතනයේ දරවල තව 2000ක්. ඒ 2000 අපි සටහන් කරනවා ගිහිල්ලා පරිපාලන වියදම් වලට. නෑ නෑ. ඒක පරිපාලන වියදම් වලට යන්න විදියක් නෑ. ඒක යන්නවට අපේ asset account එක තමයි. ඒ අපි ගත්ත මුදුකාංගයේ වැඩ කරන්න නම් පාවිච්චි කරන්න නම් මේ සංවර්ධන පිළිවෙල 2000 එන්න ඕන. එහෙනම් ඒක අපේ ඇසට් account එකට ඒක අපේ වක්කමට මොනා කරන්න පුළුවන්ද? ප්‍රාග්ධනිත කරන්න පුළුවන්. එහෙනම් මේ ගත්ත මුදුකාංගයේ පිළිවෙල 7000නේ කීයද වෙන්න ඕන? 9000ක් වෙන්න ඕන. එහෙනම් අර පරිපාලන වියදම් වලට යටතේ ගිණුම්ගත කරපු 2000 අපි මාරු කරගන්නවා කොහෙද? පරිගණක මුදුකාංග වක්කම් ගිණුමට. පරිපාලන වියදම් ගිණුම බැර පරිගණක මුදුකාංග ගිණුම හර. පරිගණක මුදුකාංග ගිණුම හර 2000යි. කවුද බැර? පරිපාලන වියදම් ගිණුම බැර 2000. ඒකතොට මේ ගත්ත අලුත් මුදුකාංගයේ පිළිවෙල කීයද? 9000 වෙනවා. එතකොට අපි ගත්ත අලුතෙන් මේ වර්ෂේ එකතු කරපු පරිගණක මුදුකාංග වල වටිනාකම 9000යි. ඒකම දැන් අපි කියන පරිපාලන වියදම් වලින් වලට බැර කරන ලු 2000ක්. ඉක්මනට යන ශේෂ පරික්ෂමේ පරිපාලන වියදම් කොච්චරක් තියෙනවද? 30350. එතනින් මයිනස් දාලා තියන්න 2000. අඩු කිරීමක් දාලා 2000ක් දාලා තියන්න අපි අවසානයේදී ඔක අඩු වැඩි කරලා ගන්නවා. හරි, නම් පැහැදිලි කියන කතාව. සම්වර්ධන පිළිවෙල අපේ වක්කමට එකතු කරන්න පුළුවන්. ඒක හින්දා ඒ 2000 වක්කම් වලට එකතු වෙන්න ඕන. පරිපාලන වියදම් වලින් අඩු කරලා ඒක වක්කමට එකතු කරලා. නම ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා සමාගම විසින් 12ක වාර්ෂික පොලිය අනුපාතිකයක් යටතේ රුපියල් මිලියන 5ක බැංකු ණයක් 2019 ජූනි 30 දින ලබා ගන්නා ලද අතර ගොඩනැගිලි ඉදිකිරීම 2019 ජූලි 1 දින ආරම්භ කළේ. ඒතර ණයගත් එකවත්ද 2019 ජූනි 30. අදාළ වක්කම ඉදි කරන්න අපි ගන්නවා ජූලි 1 වෙනිදා. හරි, ඒ කියන්නේ ණයගත් දවසේම තමයි ඉදිකිරීමත් ආරම්භ කළේ කියලා අපිට සලකන්න පුළුවන්. දවසක වෙනසනේ තියෙන්නේ. 2020 මාර්තු 31 දිනට මෙහි ඉදිකිරීම කටයුතු සිදු වීමින් පැවති අතර 2020 ඔක්තෝබර් මාස අවසානයේ ඉදිකිරීම කටයුතු නිම කිරීමට අපේක්ෂිතයි.
වාශයතුල ගොඩනැගිලි ඉදිකිරීම සඳහා දරන ලද පිළිවෙල ප්‍රාග්ධන නොනිමි වැඩි දිනුවට හරකට තියෙන්නේ. අධ්‍යාපෝක්කමය ප්‍රාග්ධන නොනිමි වගේ ශේෂ බ්‍රිට්ස් මේ දැක්කම දීපල ක්‍රියත උපකරණ වල අගටම තියෙන්නේ ප්‍රාග්ධන නොනිමි කියලා. වාශය සඳහා ණය මුදලේ කොළය 450ක් මූල්‍ය වියදම් යටතේ සටහන් කොට ඇත. සහ 31 වෙනිදා බැංකු ණය මුදල වශයෙන් 41ක් ඉන්නවා. ඒක වෙන කතාවක් නේ. දැන් වඩ මතක් වෙනුනේ තුන්වෙනි ගැල්පිලේ උඩින් නම් පල්ලෙහාට කියවලින් ඉන්නේ මතක් වෙන ගිනුම් කරන ප්‍රමිතියක් තියෙනවා. මොකක්ද මේ මතක් වෙන ගිනුම් කරන ප්‍රමිතිය? LKS 23. LKS 23 ප්‍රමිතියේ තමයි මේ ණය ගිනුම් පිළිවෙල සම්බන්ධයෙන් කතා වෙන්නේ. දැන් පැහැදිලි කරගන්න මේ ණය ගන්නෙ නිශ්චිතවම ගොඩනැගිලි ඉදි කරන්න. අය වෙන පොදු අරමුණක් කියලා නැහැ. මේ ණය ගන්නෙ කෙලින්ම නිශ්චිතව මේ ගොඩනැගිලි ඉදි කිරීම සඳහා. එහෙනම් මේ ණය වෙනුවෙන් දරන සියලුම ණය ගැනුම් පිළිවෙල කාට කැපිටලයිස් කරන්න පුළුවන්ද? කාට ප්‍රාග්ධනයට කරන්න පුළුවන්ද? අදාළ සුදුසුකම් ලබන වක්කමට ප්‍රාග්ධනයට කරන්න පුළුවන්. මේ වක්ෂයට අදාළව දැන් අර කාලය වෙනසක් නැහැ. ණය ගන්න දවසේම තමයි අපිට ඉදිකිරීම ආරම්භ කළේ කියලා ගන්න පුළුවන්. පොදු ජූනි 30යි ජූලි 1යි කියන්නේ ඊළඟ දවස. ඒකින් දා ඔයා බලන්න ඉස්සෙල්ලා මේ මිලියන 5ට 112 ගානේ මාස 9ක් නේ. අප්‍රේල් මැයි ජූනි මාස 9ක් නේ. ඒතර මාස 9ෙන් වැඩි කරලා බලන්න 450 එනවාද කියලා ඉස්සෙල්ලාම බලන්න. මිලියන 5 වැඩි කිරීම 112 වැඩි කිරීම 12න් 9. ඔයාගේ ගණකයන්සේ භාවිත කරලා බලන්න. ඔයාට එනවා 450. ඒ කියන්නේ මේ කාල පරිච්ඡේදයට අදාළ පොලිය 450යි. මේ 450 එයා කියනවා කොහේ සටහන් කරා කියලාද? මූල්‍ය වියදම් මේ සටහන් කරා. දැන් LKS 23 නම් මොකද්ද මේක වෙන්න ඕන? මේ 450 කොහෙද යන්න ඕන? LKS 23ට අනුව මේ 450 මූල්‍ය වියදම් නෙමෙයි තියෙන්න ඕන අදාළ වක්කමට ප්‍රාග්ධනිත වෙන්න ඕන. ඇයි මේක පොදු අරමුණක් නෙමෙයි. මේක නිශ්චිතව ගොඩනැගිලා ඉදි කරන්නයි ගන්න. එහෙනම් මේකට දරන ලද සියලුම ණය ගැනීම් පිළිවෙල කාටද? අදාළ ගොඩනැගිල්ලට ප්‍රාග්ධනිත කරන්න පුළුවන්. දැන් මේකේදී අර ප්‍රාග්ධනානුපාත වගේම හොයන්න යන අපිට අවශ්‍යතාවයක් නැහැ. එහෙනම් මේ 450 මූල්‍ය වියදම් වලින් අයින් කරගෙන අපි යන්න ඕන ප්‍රාග්ධන නොනිමි වලට එකතු කරන්න. මූල්‍ය වියදම් වලින් අඩු කරලා දැන් බලන්න ශේෂ පිරික්සීමේ මූල්‍ය වියදම් කියලා 1400ක් තියෙනවා. එතනින් අඩු කරන්න 450ක්. ඒක එකතු කරන්න දීපල පිරියත උපකරණවල ප්‍රාග්ධන නොනිමි වැඩ දෙනවා 1200ක්. එතෙන්ට එකතු කරන්න 450. හරි. මම පැහැදිලිව කිව්වා මේ 450 ප්‍රාග්ධනිත කරන්න ඕන එක. ඒකෙන් හින්දා දීපල පිරියත උපකරණවල ප්‍රාග්ධන නොනිමි වැඩ කියන 1200ට තව 450 එකතු කරන්න. ශේෂ දෙකක් මේ මූල්‍ය වේදම් වල මූල්‍ය වේදම්ට 1400ක් වෙනවා. ඒකින් අඩු කරන්න 450. එයි මේ 450 තියෙන මූල්‍ය වියදම් ඇතුලේ. 2020 මාර්තු 31 දිනට පවතින බැංකු ණය මුදලේ ශේෂය 4/1 ඉදිරි වර්ෂයේ තුලදී ගෙවිය යුතුයි. එහෙනම් බලන්න මාර්තු 31 දින බැංකු ණය කොච්චරක් තියෙනවද? 4000ක් තියෙනවා. 4000න් 4/1 කියන්නේ 1000යි. 1000ක් ජංගමයිලු 3000ක් ජංගම නවන. බැංකු ණය 3000යි. බැංකු ණය 1000යි. හරි. ඔන්න අපි සටහන් කළා ඒකත් පිළිගත් ඉවරයි. 2020 මාර්තු 31 දින සමාගම විසින් ඉදම 23,700කට ප්‍රත්‍යාගමනය කරන ලැබුව අතර ඒ ගිණුම් පොත්වල වාර්තා කර නොතිබිනි. ඉඩම් හා ගොඩනැගිලි කියන එකේ සම්පූර්ණ තියෙනවා 32,000ක්. ඉඩම් හා ගොඩනැගිලි සම්පූර්ණයෙන් තියෙනවා 32,000ක්. මේකෙන් ඉඩමේ වටිනාකම මිලියන 20යි. ඒ කියන්නේ 20,000යි. ඉඩමේ වටිනාකම 20,000යි. ප්‍රත්‍යාගමනය කරාම ඉඩමේ වටිනාකම කීයද?
විසිතුන්දාස් හත්සීය. ඒ කියන්නේ ප්‍රත්‍යාගමනය අනුව ප්‍රත්‍යාගන ලාභය කොච්චරද? ඉඩම දැන් 20000යි. නව ප්‍රත්‍යාගෙන තැනේ 23700 නම් ප්‍රත්‍යාගිත ලාභය කීයද? ප්‍රත්‍යාගමනය හරහා වත්කමේ වැඩිවීම කීයද? 3700යි. එහෙනම් මේ පිළිතුර කරන සටහනේ ප්‍රත්‍යාගමන යටතේ අපි එකතු කරනවා 3700යි. මේක ප්‍රත්‍යාගනිත ලාභයක්. ඒකෙන් ඉඳා හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශයේ අපි සංචිතයක් පටන් ගන්නවා. ප්‍රත්‍යාගනිත සංචිතය. එහෙනම් ඊටම ප්‍රත්‍යාගනිත ලාභය හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශයේ ප්‍රත්‍යාගනිත සංචිතයට අපි එකතු කරනවා 3700. එතන විතරක් දාලා ඇතිද? නෑ නෑ, තව හෙට දාන්න තියෙන්නේ. වෙනත් ස්ථිර ආදායම් ප්‍රකාශයේ ඉන්න ප්‍රත්‍යාගනිත ලාභ 3700යි. පිළිවෙලකට සර්වමාන ක්‍රමයට ෂේවින් ගන්නය කරන ලබන අතර දේපළ පිළිත උපකරණ ප්‍රයෝජනවත් ආයු කාලය පහත පරිදි වේ. එනම් වාර්ෂික ෂේවික, වාර්ෂික ෂය, ගොඩනැගිලි ෂය කොහොමද හොයන්නේ? ගොඩනැගිලි තියෙනවා 12000ක්. 12000 බෙදීම 50. මෝටරද ෂය, මෝටරද තියෙනවා 7300ක්. 4ෙන් බෙදනවා. සහ පරිගණක මුදුකාංග ෂය. පරිගණක මුදුකාංග වල අපිට කොටස් දෙකක් තියෙනවා. එකක් අවුරුද්ද පටන් ගන්න තිබ්බා 5000ක්. මේ අවුරුද්ද එකතු කළා 9000ක්. අවුරුද්ද පටන් ගන්න තිබ්බ 5000ක් තියෙනවා. ඒ 5000 සම්පූර්ණයෙන්ම ෂය වෙනවා, පහෙන් බෙදෙනවා. ඊට අමතරව 9000ක් තියෙනවා. මේ 9000 මාස කීයක්ද කියලා බලන්න කවද්ද අපිට පරිගණක මුදුකාංගය ගන්න? ඔක්තෝබර්ක. ඔක්තෝබරේ ඉඳලා 2020 මාර්තු 31 මාස 6යි. එහෙනම් 12න් 6යි. ඉක්මනට බලන්න මේ වෙන පිළිතුර කොහමද ෂේ කියලා වාගේ ගණ්‍යාංශය භාවිත කරලා. ගොඩනැගිලි ෂේ වෙනවා 240ක්. මෝටරද ෂේ වෙනවා 1825ක්. සහ පරිගණක මුදුකාංග මේ දෙකේම එකතු වෙනවා 1900ක්. හරි, 1900ක්. එන අපි දේපළ පිළිතුර උපකරණ සමහන කම්ප්ලීට් කරමු. එකම මෝටර වාහන වල පිළිවෙල 7300යි. එකම සමුචිත ෂේ වලට එනවා ගොඩනැගිලි ෂය, මෝටර රට ෂය සහ පරිගණක මුදුකාංග ෂය. මේ වල ආරම්භක ශේෂ ටික අපි දාගමු. ගොඩනැගිලි වල 4800යි. මේ අවුරුද්දේ 240යි. මෝටර වාහන වල 3200යි. මේ අවුරුද්දේ 1825යි. පරිගණක මුදුකාංග වල 3000යි. මේ අවුරුද්දේ 1900යි. ඒකම වාර්ෂික ෂය ප්‍රමාණයන් ටික, ඒකම වාර්ෂික ෂය ප්‍රමාණයන් ටික අපේ වියදම් විශ්ලේෂණයට අපි සටහන් කරමු. ගොඩනැගිලි ෂය ආයතන පරිපාලන වියදම් යටතේ 240යි. මෝටර ෂය විකිණීමේ හා බෙදහැරීමේ වියදම් යටතේ 1825යි. පරිගණක මුදුකාංග ෂය ආයතන පරිපාලන වියදම් යටතේ 1900යි. හය වාර්ෂික තුලදී සමාගම විසින් පසුගිය වසරේදී බොළඳ ලෙස කපා හරින ලද ණය ගැතියෙකුගෙන් 1500ක මුදලක් නැවත අය කරගෙන ඇති අතර මේ මොකද්ද? මේ ලද බොළඳය. මේ මොකද්ද? ලද බොළඳය. දැන් මට මතක් වෙනවා ලද බොළඳය වලට අදාළව තියෙන ඩබල් එන්ට්‍රිස් එක. චිත්‍ර සටහන් ටික මේවා අපි කතා කරන්නේ AP1 අධ්‍යයනයේදී.
කියන්නේ ෆවුන්ඩේෂන් එකේදී කතා කරපු එකක් තමයි මේ අහන්නේ. එතකොට ලද බොන්න අපි කොහොමද සලහන් කරන්නේ? සෙල්ලාම ණය ගැතියා පිහිට වරන ඕන. ණය ගැතියා පිහිට වීම ලබා ලබලෙන් ප්‍රිය ණය ගැති ගිනුම හර ලද බොල් ණය ගිනුම බෑ. ණය ගැති ගිනුම හර ලද බොල් ණය ගිනුම බෑ. ඊට පස්සේ ඒ ණය ගැතියන්ගෙන් මුදල් ලැබීම මුදල් ගිනුම හර ණය ගැතියා බෑ. ණය ගැතියා පිහිට වීම ණය ගැති ගිනුම හර ලද බොල් ණය ගිනුම බෑ. නායකයාගේ මුදල් ලැබීම සඳහන් වෙනවා මුදල් ගිනුම හර නායකයා බෑ. මෙන්න මෙයා කියනවා 1500 කට ලද බොල් ණයක් තිබ්බා. ඒක නායකයාගෙන් අය කරගත්තා. එම මුදල වෙළඳ ලැබිය යුතු මුදල් ගිනුමට බැර කොට ඇත. එහෙම ලැබිච්ච සල්ලි ටික අපි කොහෙද බැර කළේ කියන්නේ? වෙළඳ ලැබිය යුතු මුදල් ගිනුමට බැර කළා. අන්න වැරද්ද. හරි. තවද එච්චරයි කරලා තියෙන්නේ. බැර කරන එක ප්‍රශ්නයක් නෑ. එතකොට මුදල් ගිනුම හර කරලා වෙළඳ ලැබිය යුතු ගිනුම හර බැර වෙන්න ඕන. හරි. ඒ ලැබිච්ච 1500 මුදල් ගිනුම හර වෙලා වෙළඳ ලැබිය යුතු ගිනුම බැර වෙන්න ඕන. ඒක හරි. හැබැයි ඊට කලින් ස්ටෙප් එක කරලා ඉන්නේ. ඊට කලින් ස්ටෙප් එක මොකද්ද? ණය ගැතියා පිහිටු වීම කරලා තියෙනවා. ණය ගැතියා පිහිටු වෙන්නේ කොහොමද? ණය ගැති ගිනුම හර ලද බොල් ණය ගිනුම බැල. අපි සටහනක් දාගමු. සටහන වෙළඳ ලැබිය යුතු ශේෂය තියෙනවා කොච්චරද? වෙළඳ ලැබිය යුතු තියෙනවා 28100. දැන් මේ 28100 කියන්නේ දරුවනේ අර 1500 බැරවෙලා. තොර ණය ගැතියෙක් නැතුව ණය ගැතියුම බැරවෙලා. වෙළඳ ලැබිය යුතු මුදල් ගිනුමේ මේ 1500 සම්බන්ධයෙන් ශේෂයක් නොමැතිව තමයි බැරවෙලා තියෙන්නේ. එහෙනම් අපි ඉස්සෙල්ලාම කළ යුත්තේ මොකද්ද? ණය ගැතියා පිහිට වන්න ඕන. ණය ගැතියා පිහිට වීමට අදාළ එන්ට්‍රිය ණය ගැති ගිනුම හර ලද බොල් ණය ගිනුම බෑ. ණය ගැතියා හර වෙනවා කියන්නේ එකතු කළා 1500යි ලද බොල් ණය වුණනම් වෙනත් ආදායම් යටතේ ආදායමක් කියලා සටහන් කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඒක පෙර වැඩවල තියෙන අපේ වියදම් විශ්ලේෂණේ විකිණීමේ හා බෙද හැරීමේ වියදම් වලින් අඩු කරලා පෙන්වන්න පුළුවන්. මම කරා අඩු කරලා පෙන්වන එක. හරි. හොඳට මතක කරගන්න අද බලන එක කියන එක. 2020 මාර්තු 31 දිනට පවතින වෙළඳ ලැබිය යුතු මුදල් ගිණුමේ ශේෂය මත 10%ක පොදු වෙන් කිරීමක් කරන්නලු. එතකොට මෙන්න මේ දෙන්නක එකතු වෙනවා 29600යි. මෙයාට 10%ක් බලන්න 29600 10 කියන්නේ 2960. හරි. ඉක්මනට බලන්න වෙළඳ ලැබීම සඳහා ප්‍රතිපාදනයක් තියෙනව නේද කියලා. එහෙනම් අපි පෙර වැඩට ගහ ගන්නවා fee account එක. කවුද? අපි දාන විදියට කිව්වොත් අඩමාන ප්‍රතිපාදන නැත්නම් මේකේ නුන් ගත්තොත් වෙළඳ ලැබිය යුතු ප්‍රතිපාදන නැත්නම් ඔයගොල්ලෝ දන්න account එක අඩමාන ණය ප්‍රතිපාදන ගිණුම. මේකේ ආරම්භක ශේෂය තියෙනවා 3400. මේ ලබන අවුරුද්දට අපි වෙන් කර ගන්නවා 2960. දැන් මේක මට බලලා කියන්න ඉක්මනට. මෙතන තියෙන්නේ ඌණ ප්‍රතිපාදනයක්ද අති ප්‍රතිපාදනයක්ද? මෙතන තියෙන්නේ ඌණ ප්‍රතිපාදනයක්ද අති ප්‍රතිපාදනයක්ද? මෙතන තියෙන්නේ අති ප්‍රතිපාදනයක්. කීයකද? 440ක අති ප්‍රතිපාදනයක්. ප්‍රතිපාදන ගිණුම හර අදාළ වියදම් ගිණුම බැර. අඩමාන ණය කිරීම හර අඩමාන ණය ගිණුම බැර. හරි. වෙන් කිරීම හර
ඉඳන් බැර වෙනවා කියලා කියන්නේ වේදන විශ්ලේෂණයට යනවා. එක්ක මේක අධ්‍යයනමාන ඇරෙන් කිරීමක් කියලා වෙනත් ආදායම් වල ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් වේදන විශ්ලේෂණයේ අදි අඩමානනය 440 මොනා කියලා පෙන්වන්න පුළුවන්ද? අඩු කරලා පෙන්වන්න පුළුවන්. එහෙනම් මොන 440 අපි පිටීමේ හැබෙද හැරෙන්නේ වේදන වලින් අඩු කරලා පෙන්වුවා. ඒකම මෙන්න ලැබිය යුතු අවසාන ශේෂය 29600යි. ඒකෙන් අපි ඊළඟ අවුරුද්දට වෙන් කරන ලබන ප්‍රතිපාදනය 2960 අඩු කරනවා. එතකොට වෙනවා 26646. 26646. හරි. මොන අපි යනවා මොන හයවෙනි ගැළපෙල්ල ඉවරයි. හත්වෙනි ගැළපෙල්ල 2020 සම්පූර්ණ ලිප් වර්ෂය සඳහා ගෙවන ලැබුව 1600 රක්ෂණ ගෙවීම් පරිමාණ වියදම් මැදදී විනුම්ගත කොට ඇත. මේ වගේම කතාවක් තිබ්බ 2021 ජනවාරි පේපර් එකේ. එතන තිබ්බ ඉදිරියට කළ ගෙවීම් වල සමහන් කරලා තිබ්බා කියලා. ලිප් වර්ෂය කියන්නේ මොකද්ද? ලිප් වර්ෂය කියලා කියන්නේ ජනවාරි පළවෙනිදා සිට දෙසැම්බර් 31 වෙනි ඉවර වෙන වර්ෂය. ලිප් වර්ෂය කියලා කියන්නේ ජනවාරි පළවෙනිදා සිට දෙසැම්බර් 31 වෙනි ඉවර වෙන වර්ෂය. හරි. එතකොට මෙයා ලිප් වර්ෂයට ගෙවලා තියෙනවා 1200. හැබැයි අපේ මූල්‍ය වර්ෂය කොහොමද යන්නේ? 2019 මාර්තු අප්‍රේල් 1 ඉඳලා 2020 මාර්තු 31. එතකොට දරුවනේ මේ ලිප් වර්ෂයෙන් මේ  1200 අදාළ කරගන්න පුළුවන් අපේ මූල්‍ය වර්ෂයට අදාළ කරගන්න පුළුවන් මාස 3ක වියදම පමණයි. මාස 3ක රක්ෂණ වියදම පමණයි අපේ මේ වර්ෂයේ වියදමක් විදිහට සටහන් කරගන්න පුළුවන්. එතකොට 1200 දෙදීම 12 වැඩි කිරීම 3 ඒ කියන්නේ 300ක් තමයි මේ වර්ෂයේ වියදමක් වෙන්න ඕන. ඒ 1200ම වියදමක් වෙන්න විදියක් නැහැ. දැන් මෙයා කියන්නේ මොකද්ද? පරිමාණ වියදමකට ගිණුම්ගත කළ විදිය 1200. එහෙනම් කොච්චරක් වැඩි වෙන්නේ වියද අපේ ගිණුම්ගත කළ දේවල? 300යි එන්න ඕන 1200 ගිණුම්ගත වෙනවා. එහෙනම් කොච්චරද? 900ක් වැඩියෙන් සටහන් වෙලා තියෙනවා. ඒ 900 මොකද්ද? ඉදිරියට කළ ගෙවීම. ඒ 900 ඉදිරියට කළ ගෙවීම. එහෙනම් අපි සටහනක් දාගන්නවා. සටහන ඉදිරියට කළ ගෙවීම් ලක්ෂණය 900යි. ඉදිරියට කළ ගෙවීම් ගිණුම හර අදාළ වියදම් ගිණුම බැර. ඒ කියන්නේ පරිපාලන වියදම් වලින් ශේෂ පිරික්සුමේ පරිපාලන වියදම් ඉස්සරහින් අඩු කිරීමක් දාලා තියන්න 900ක්. හරි, අන්න පටලා ගන්න බල ලිප් වර්ෂයෙන් මුල් වර්ෂය කියන්නේ 2020 මාර්තු 31 දිනට පහත වියදම් උපචිත කළ යුතු ඇත. විදුලිය 300ක් සහ ජලය 150ක් උපචිත අදාළ වියදම් ගිණුම හර කවුද බැර? උපචිත වියදම් ගිණුම බැර. එහෙනම් අපි වියදම් ටික දාලා දාමු. විදුලිය ආයතන පරිපාලන වියදම් වලට එකතු කළා. ජලය ආයතන පරිපාලන වියදම් වලට එකතු කළා. සහ මේවා උපචිත වියදම් කියලා අපි සටහනක් දාගන්නවා. සටහන උපචිත වියදම් විදුලිය 300යි ජලය 150යි. 2019 තක්සේරු වර්ෂය සඳහා ආදායම වරුවක් කියමින් 2300ක් ලෙස ඇස්තමේන්තු ගත කර ඇත. මේ කියන්නේ මොකද්ද? ප්‍රවර්තන වර්ෂයේ ආදායම් බද්ද. එහෙනම් සටහන ආදායම් බදු. ඊයරතේ ප්‍රවර්තන වර්ෂයේ ආදායම් බදු ප්‍රතිපාදනය 2300යි. ප්‍රවර්තන වර්ෂයේ ආදායම් බදු ප්‍රතිපාදනය 2300යි. ඕක විතරක් දාලා අපිට ඉන්න බෑ. අපි හොයාගෙන යනවා අවුරුද්දේ මුලට ආදායම් බදු ප්‍රතිපාදනයක් තියෙන මාත.
2019 අප්‍රේල් 1 දිනට දෙවියතු ආදායම් බදු 750ක් තියෙනවා. එහෙනම් මේ වර්ෂයේ මුල පටන් ගත්තී ගිය වර්ෂයට අදාළව අපි ගෙවන්න තිබ්බා 750ක්. අපි බලන්න ගෙවූ බදු තියෙනවා 1300ක්. ඒකට අපිට විශ්වාස කරන්න තියෙන්නේ මොකද? ගැළපෙන්නේ මොකුත් කතාවක් කියන්නේ නැත්තම් ගැළපෙන්නේ කිසිම දෙයක් කියන්නේ නැත්තම් අපිට විශ්වාස කරන්න තියෙන්නේ මොකද්ද? අපි ගෙවන්න තිබ්බා 750ම අවුරුද්දේ මුල ගෙවන්නේ 750ම මේ වර්ෂය තුළදී අපි ගෙවුවා කියන එක. කියන්නේ 750ට වඩා අඩුත් නැහැ වැඩිත් නැහැ. අඩුත් නැහැ වැඩිත් නැහැ කියන්නේ ඌණ ප්‍රතිපාදනක් නැහැ, අධි ප්‍රතිපාදනක් නැහැ කියන එක. හරි. එතකොට 750ම අපි ගෙවන්න ඕන. එතකොට දරුවනේ අපි ගෙවුවා කියනවා 1300ක්. මේකෙන් 750ක් පෙර වර්ෂයට අදාළයි. හරි. ගෙවුවාද 1300ෙන් 750ක් පෙර වර්ෂයට අදාළයි. එතකොට එතෙන් තව කොච්චරක් ඉතුරු වෙනවද? තව ඉතුරු වෙනවා 550. ඔය 550 කොහෙන්ද? මොන වර්ෂයට අදාළද? ප්‍රවර්තන වර්ෂයට අදාළව ගෙවි. ගෙවුවාද වල ගෙවුවාද තියෙනවා 1300ක්. ඒ ගෙවුවාද 1300ෙන් 750ක්ම ගෙවන්නේ පෙර වර්ෂයට. පෙර වර්ෂයේ 750ක් ගෙවුවා නම් 1350ක් පෙර වර්ෂයේ නම් මේ වර්ෂයට අපි ගෙවලා තියෙන්නේ 550යි. ඒතර දරුවනේ බලන්න මේ වර්ෂයට ගෙවන්න තිබ්බා 2300ක්. 2300ෙන් නේ ගෙවලා තියෙන්නේ 550යි. ගෙවන්න තිබ්බා 2300ක්. අපි දැන් ගෙව්වේ 550යි. ඒතර කොච්චර ගෙවන්න ඕනද? 1750ක්. 1750. ତେର ଗେବିୟତ ବଦୁ ତିଏନମା ଗେବିୟତ ବଦୁ ତିଏନମା ଉପଚିତ ବଦୁ ତିଏନମା କିତ୍ରଦ 1750. ଏନା ଉପଚିତ ରିଏଦାର ସଟାହାନେ ଗେବିୟୟତ ଆଦାୟମ ବଦୁ 1750. ଏନା ମନ ଆପେ ଗ୍ୟାଲେରୀ ଟିକ ଓକମ ଦନମା ଅବସାନ ଗ୍ୟାଲେରୀ ତିଏନେ ජූනි 5 දින මුල් ප්‍රකාශ නිකු කිරීම සඳහා අනුමැතිය දුන්නා කියන එක අධ්‍යක්ෂක මණ්ඩලය. හොඳයි. එහෙනම් අපේ ශේෂ ප්‍රතික්ෂ මිතුරු අගයන් ටික අපි සතහන් කරගමු. ප්‍රකාශිත ප්‍රාග්ධනය දින 50000 හිමිකම් වෙනස් වීම ප්‍රකාශයේ ප්‍රකාශිත ප්‍රාග්ධනයන් වල ආරම්භක ශේෂය 50000යි. රඳවාගත් ඉතිරි දින 1700යි. නෙමේ 17000යි. 167000යි. දේපළ පිළිතුරු උපකරණ වල පිළිවෙල ඉඩම් මාර්ගවලට ඇගෙන මෝටර රථ පරිගණක මුදුකාංග ප්‍රාර්ථනා නොනිමි වැඩ කියලා තියෙනවා 8200යි 450යි දැන් 8650යි. අපි සමුචිත ෂෙයර් වලට යටින් අපි ලියාගමු ප්‍රාර්ථන නොනිමි වැඩ කොච්චරක් තියෙනවද? 8650. ඔබ ඒකම අරගෙන අපිමු මූල්‍ය දත්ත ප්‍රකාශයේ ජංගම නෝන වත්කම් යටතේ දේපළ පිළිතුරු උපකරණ වල යටින් අපි ලියමු ප්‍රාදාන නොනිමි වැඩ තියෙනවා 8650. සමුචිත ශේෂ වල තාවක ශේෂ අපි දැම්මා. අගතුගයත් අපි ගත්තා දෙසැම්බර් මාසයේ දින අගතුගය කියන එක අපි ගත්තා පළවෙනි ගැළපීලට. වෙනද ලැබිය යුතු ගත්තා, වෙනද ගෙවිය යුතු ගත්තේ නැහැ 29100යි. වෙනද ගෙවිය යුතු, වෙනද ගෙවිය යුතු 29100යි. අතැති මුදල් 10700යි. රූල් දෙකක් විතර කියලා අතැති මුදල් ආමෙන්කු 10700යි. වෙනද ලැබිය යුතු දස්දා ප්‍රතිපාදනය අපි ගත්තා, ගෙවූ බතු අපි ගත්තා. ගෙවූ අතුරු ලාභාංශ මම පෙර අභ්‍යාසෙත් කතා කරා. අතුරු ලාභාංශ කියන්නේ කාල පරිච්ඡේදයේ අතරමැදදී අපි සාමාන්‍ය කොටස් හෝ වර්ණීය කොටස් වලට ගෙවන ලාභාංශ වලට මෙතන ගෙවලා තියෙන්නේ සාමාන්‍ය කොටස් සඳහා. එනගින් 5000 කොහෙන්ද අඩු කරන්නේ? රඳවාගත් ඉතිරිම වලින් නං අතුරු ලාභාංශ අඩු කළා 5000යි. හොඳට මතක තියාගන්න
ගැළපෙවිලා බොත් යෝජිත ලාභාංශත් සාමාන්‍ය කොටස් වල යෝජිත ලාභාංශය අපි සටහන් කරන්නේ ඒකට සටහනක් විතරයි මේ වගේ සටහනක් දානවා මෙන්න මෙහෙම යෝජනා කරනත යෝජිත ලාභාංශයක් තියෙනවා සාමාන්‍ය කොටස් සඳහා කියලා හැබැයි වර්ණීය කොටස් සඳහා යෝජිත ලාභාංශයක් තිබ්බොත් ඒ යෝජනා කරන ගාන අපි මෙතන සටහන් කරගන්න ඕන හරි ඒ කියන්නේ අපි එතමු යෝජිත ලාභාංශ දෙනවා වර්ණීය කොටස් සඳහා රුපියලක් හරි රුපියලක් ගෙවනවා කියලා කියනවා නම් අතුරේදී අතුරු ලාභාංශය දිනනවා 750ක් ගෙවලා කියලා ඒ ගාන අඩු කරලා යෝජිත ලාභාංශය සටහන් කරගන්න. දැන් මම මේ කියන එක මේ ගානත් එක්ක පටල ගන්න එපා. හරි මම මේ ඉදිරියට එන කොටසක් තමයි මේ කතා කරන්නේ. යෝජිත වර්ණීය කොටස් ලාභාංශයක් තිබ්බොත් ගැළපීමක තිබ්බොත් රුපියලක යෝජිත වර්ණීය ලාභාංශයක් තියෙනවා කියලා ඒක වැඩි කරලා බලන්න යෝජිත වර්ණීය ලාභාංශය කොච්චරද කියලා. ඒකෙන් අඩු කරන්න අතුරු ලාභාංශය ගෙවලා තියෙන ප්‍රමාණය. හරි ඒකෙන් අඩු කරන්න අතුරු ලාභාංශය ගෙවලා තියෙන ප්‍රමාණය. ඉතිරි ටික තමයි යෝජිත ලාභාංශය කියලා රඳවාගත් ඉපෙම් වලට දාන්නේ. ඒ කාව විතරද වර්ණීය ලාභාංශ නැත්නම් වර්ණීය කොටස් සඳහා ගෙවන ලාභාංශ විතරයි. යෝජිත සාමාන්‍ය කොටස් ලාභාංශය කවදාවත් හිමිකම් වෙන සීමේ ප්‍රකාශ දෙන්නේ නැහැ. එය හුදෙක සටහන විතරමයි. හරි. දෙවට ලොට දාගන්න. විකුණුම් සහ විකුණුම් පිළිවෙල තියෙනවා. විකුණුම් තියෙනවා 281,500ක්. 281,500යි විකුණුම් පිළිවෙල 198,500යි කාලය හැරි මේක 199,000ක් වෙන්න පුළුවන් අර තොර කපා හැරි 500කට කරානම් වෙනත් ආදායම් තියෙනවා 3000ක් 3000ක් බැංකු ණය අපි ගත්තා ගෙවිය යුතු පතු ගත්තා පරිපාලන වියදම් 30,350ක් තියෙනවා එකෙන් අඩු කරන්න 2000ක් සහ 900ක් 30,350න් අඩු කරන්න 2000ක් සහ 900ක් එතකොට එනවා 27,450යි වියදම් විශ්ලේෂණයේ පෙරවැදේ 27,450යි බෙදා හැරීමේ වියදම් තියෙනවා 23,400යි බෙදා හැරීමේ වියදම් ඉතිමීමේ හා බෙදා හැරීමේ 23,400යි මූල්‍ය වියදම් 8400ක් තිබ්බට ඔකෙන් 450ක් අඩු වුණාම 7950යි සහ සේවක පාරිතෝෂික වෙන් කිරීම සේවක ප්‍රතිලාභ නැත්නම් පාරිතෝෂික සඳහා වෙන් කිරීම 8500යි ජංගම වකීමටදී පාරිතෝෂික වෙන් කිරීම 4500යි අපි සියල්ලම ශේෂ වෙච්ච මේ තියෙන සියල්ලම සටහන් කළා අවසානයි. හරි. හොඳයි. එහෙනම් අපි සටහන් ටිකත් පෙරවැඩ ක්ලියර් කරගෙන බදු දරලාභය හොයාගෙන බදු පෙර බදු පරිශුද්ධ ලාභ හොයාගෙන යන්න. සලාම වියදම් විශ්ලේෂණය ක්ලියර් කරගමු. පල්ලෙහාට එකතු කරගමු. විකිණීමේ හා බෙදැනීමේ වියදම් වෙනවා 23,285යි. 23,285යි ආයතන පරිපාලන 30,040යි මූල්‍ය දම් 7,550යි සහ 500යි අපේ වෙන වියදම් එතකොට අපි සියල්ල දාගන්නවා විස්තරණ ආදාය ප්‍රකාශයේ අදාළ වියදම් තියෙන තැන් වලට විකිණීමේ බෙදැනීමේ 23,285ක් ආයතන පරිපාලන වියදම් 30,040යි වෙනත් වියදම් 500යි සහ මූල්‍ය වියදම් 7,950යි හරි නැහැ අපි එතන ටික ක්ලියර් කරගත්තා හරි වෙනත් ආදායම් ඔන්න අපි අවසානයේ සටහනක් දාගමු වෙනත් ආදායම් තියෙනවා 3000ක් වෙනත් ආදායම් 3000යි
අපි සටහන් කරා එයා හරි ආදායම් බදු 2300යි බදු පෙර ශුද්ධලාභයට යටින් ආදායම් බදු 2300ක් අඩු කළා හරි දේපළ විදේශ උපකරණ සටහන ඊළඟට හම් වෙනවා දේපළ විදේශ උපකරණ සටහනත් අපි බලමු ඉඩම් හා ගොඩනැගිලි වල එකතු වෙනවා 35,500යි මෝටර වල අවසාන ශේෂය 7300යි පරිමාණක මුදුකාංග වල 14,000යි ඔබ මේ අනිත් ඒවා පල්ලෙහාට එකතු කරගන්නවා මම අවසාන ශේෂය එකතු කරගන්නා මේක 55,000යි සමුචිත ෂේය වල ගොඩනැගිලි සමුචිත ෂේය අගශේ අගට එනවා 5040යි මෝටර වල 5025යි සහ පරිගණක මුදුකාංග වල 4900යි අවසාන එකතුව 14965යි හරි අපි අද කියනවා ශුද්ධ අගය සංදේපල පිරියත උපකරණ ශුද්ධ අගය 57000 අඩු කිරීම 14965 කියන්නේ 42035යි ශුද්ධාගය 57000 පරිණ 14965යි ඔනේ 42035 තමයි අපි අරන් එන්නේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ දේපළ පිරියත උපකරණ වලට ඔන්නයි 42035 තමයි අපි අරන් ඉන්නේ දේපළ පිළියෙත උපකරණ වල අවසාන ශේෂයේ විදිහට. හරි. එහෙනම් අපි මේ දේපළ පිළියෙත උපකරණ සටහන ගත්තා. ඊළඟ අපි හම් වෙනවා වෙළඳ ලැබිය යුතු වෙළඳ ලැබිය යුතු ශුද්ධාගය 26640යි. ජාංගම වක්කම් මැඩතේ වෙළඳ ලැබිය යුතු 26640යි යතරේ ඉදිරියට කළ ගෙවි ඒ ජාංගම වක්කම ඉදිරියට කළ ගෙවි 900යි යතරේ උපචිත වියදම් වල එකතුව තියෙනවා උපචිත වියදම් වල එකතුව 2200යි උපචිත වියදම් කියන්නේ ජංගම වගකීමක් හරි අන්න අපි ඕන ටික දාගත්තා දැන් බලමු ධනලාභයේ ඉඳගෙන පල්ලෙට හදාගෙන යන්න විකුණුම් වලින් විකුණුම් පිළිවෙල අඩු කරාම ධනලාභ වෙනවා 83400යි මෙන්නත් ආදායම් තියෙනවා 3000ක් යා එකතුනම 86400යි මෙන්නත් ආදායම් තමයි අපි ඉස්සෙල්ලාම හම් වෙන සටහන එහෙනම් යා සටහනක් 1 විකිනිය බෙදහැරීමේ ආයතන පරිපාලන වෙනත් මූල්‍ය කියන වියදම් වල සමස්ත එකතු වෙනවා 61775ක් එක එකතු කරනවාම අපිට එනවා බදු පෙර ශුද්ධ ලාභය අපි අඩු කරාම එනවා බදු පෙර ශුද්ධ ලාභය 24625ක් එහෙනම් අපි දෙවෙනි සටහන දාගන්නවා මොකද්ද දෙවෙනි සටහනක් පිළියන්න ඕන සටහන අංක 2 බදු පෙර ශුද්ධ ලාභය ගැනනේ දීපහත වියදම් අඩු කරන ලදී සාමාන්‍යයෙන් ඔගොල්ලෝ මේ සටහන් ටික මේ ටික තමයි ඒ වෙන්නේ ගොඩක් වෙලා මේ ටිකට අපි හරියට පිළිවෙලට හදලා තියාගත්තා නම් ඇති හරි එතකොට 1 වෙනත් ආදායම් 2 බදු පෙර ශුද්ධ ලාභය ගැනනේ දීපහත වියදම් අඩු කරන ලදී කියලා අපි අඩු කරපු වියදම් වල ප්‍රමාණයක් ලියන්න ඕන හරි එයා වියදම් ටික අඩු කරාම බදු පෙර ශුද්ධ ලාභය ආවා 24625යි ඒකෙන් ආදායම් බදු 2300ක් අඩු කරාම වෙනවා බදු පසු ශුද්ධ ලාභය 22000 325යි
ආදායම් බදු කියලා කියන්නේ අපිට සටහනක්. ඒ තමයි සටහන අංක 3. එහෙනම් ආදායම් බදු සටහන අංක 3 විදිහට අපි නම් කරගත්තා. බදු පසු ශුද්ධ ලාභයට වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශයේ තියෙන වෙනත් විස්තීර්ණ ආදායම් ටික එකතු කරාම මුළු විස්තීර්ණ ආදායම දක්වා 26,025ක්. හරි 26,025ක්. ඊළඟට අපි යන හිමිකම් වෙනස් වීම ප්‍රකාශයට ඒකට කිව්ලා වාර්ෂික ලාභය සටහන් කරනවා. වාර්ෂික ලාභයද අපි අරන් යන්නේ මෙයාව බදු පසු ශුද්ධ ලාභයේදී 22,325ක්. 22,325ක් සටහන් කරලා ඒව පාඩමට එකතු කරගන්නවා. ප්‍රකාශ ප්‍රාග්ධනය 50,000යි. ප්‍රත්‍යාගන සංචිතය 3,500යි. ප්‍රදවාගතය 34,325යි. අවසානයේ එකතු වාසෝ 5,025යි. මේ එකින් එක ඔබ පිළිවෙලට කරගෙන යනවා. ඔබ මාත් එක්ක ගාන හදාගෙන යන්න මේ කරන පිළිවෙලටම වැඩසටහන අරගමින් ඕනනම් අපිට නවත්තන අතර අපිට ක්ලාස් එකේ කියනනම් අපිට මේ එක දිගටම මේවා අපි හදාගෙන යනවා මාත් එක්කම හදන්න. දැන් ඔබට තියෙන වාසිය මොකක්ද? වැඩසටහන පොඩ්ඩක් බලනවා, අවශ්‍ය දේ සටහන් කරගන්නවා, ගාන ටිකක් හදනවා, ආයසරයක් වැඩසටහන බලනවා, ඕන නැවතේ වැඩසටහන බලනවා. මෙන්න අපිට තියෙන දැන් වාසිය නේද? කිසියම් බාධකයක් ආව අපිට COVID-19 කියන වසංගතත්වයෙන් ඉඳලා. හැබැයි ඒ බාධකය දැන් වාසියට අපි හරවගෙන ඒක අලුත් ගමන මාර්ගයකට හරවගෙන මෙන්න අපිට දැන් ඉගෙන ගන්න අලුත් රටාවක් හදලා තියෙනවා. මෙන්න වැඩසටහනක් යනවා, නවත්තනවා, අපිට ඕන ටික බලනවා, ආය වැඩසටහනක් බලන්න පුළුවන්. මෙන්න අලුත් දෙයක්. හරි. එහෙනම් අපි මෙන්න හිමිකම් වෙනස් වීම ප්‍රකාශයේ තියෙන ශේෂයන් ටික අරගෙන යනවා මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට. ප්‍රකාශිත ප්‍රාප්තණේ අගය අපි ගෙනියනවා 50,000යි. ප්‍රාග්ධනය වාක්‍යයේදී ප්‍රකාශිත ප්‍රාප්තණේ 50,000යි. සංචිතයට තියෙනවා අපි ප්‍රත්‍යාගණිත සංචිතය 3,700යි. රඳවාගත් ඉපරීම් රඳවාගත් ඉපරීම් 34,325යි. රඳවාගත් ඉපරීම් 34,325යි. මේ සියල්ලම එකතුව මේ දෙකේ එකතුව 38,025යි. හරි. අපි උඩේ නම් ක්ලියර් කරගෙන යමු. දේපළ පිළිතුරු උපකරණ කියලා කියන්නේ සටහන අංක 4. සටහන අංක 4. එන්න අපි එකතු කරගත්තා ඒ දෙන්නම 50,685යි. අගතුගේ වෙළඳ ලැබිය යුතු කියලා කියන්නේ සටහන අංක 5. ඉදිරියට කළ වේලින් කියන්නේ සටහන අංක 6. සියල්ලම එකතු කරගත්තා 77,140යි. 77,140යි. මුළු වාක්‍යම් වල එකතුව බලනවාට එනවාද 127,825ක්. 127,825ක්. ජංගම 9,000යි. අපිට සටහනක් දැන් උපචිත වේදම් වලට. එතකොට ඒක සටහන අංක 7 විදිහට නම් කරගත්ත හැකි. ජංගම වගකීම් වල මුළු එකතුව 36,800යි. මේ ටික ඔක්කොම එකතු වුනහම 127,825යි. බලන්න ඔබට 127,825ට මේ අභ්‍යාසය සමාන වෙනවාද කියලා. සමූල තත්ත්ව ප්‍රකාශය සමාන වෙනවාද කියලා. හොඳයි. මම මේ වැඩසටහනෙන් පසුගිය විභාග ප්‍රශ්න දෙකක සමාගම් නියුක්කරණයට සමාගම් අවසාන නියුක් දෙකක් ආවරණය කරනවා. ප්‍රථම වැඩසටහනෙන් සමාගම් වලට අදාළ කොටස් නිකුත් කිරීම, හිමිකම් නිකුත්
ප්‍රසාද කොටස් නිකුතු ඔය සම්බන්ධයෙන් අපි කතා වෙනවා සහ සමාගමට අදාළව තියෙන මූලික තියෙන කොටස් ටිකක් කතා වෙනවා. ඒකම විශේෂ නිබන්ධනයේ තියෙන අවසාන ගිනුම් ආකෘතිය වා හොඳට මතක තියාගන්න ඕන මේ ජාතිය සම්පූර්ණ ගානක් හදන්න. ඒකමාගවලු තියෙනවන දීලක කාරණේ සමාගම් ගිනුම් කරණය හොඳට ඉගෙන ගන්න මේ වැඩසටහන තව වැඩසටහනක් කියන අපි සමාගම් සම්බන්ධයෙන් මේ සියල්ල හොඳට ඉගෙන ගන්න. මොකද සමාගම් ගිනුම් කරණය ලකුණු 25ක් තියෙනවා. ඒ කියන්නේ පේපර් එකෙන් හතරෙන් එකක් තියෙනවා. හරි මේ ගාන හතරෙන් එකක් තියෙන කෙනෙක් අනිවාර්යෙන් මේ ගාන හොඳට කරගන්නම ඕන. මේ සමාගම් දෙක හොඳට ඉගෙන ගත්තොත් තමයි ඊළඟට අපිට ඉගෙන ගන්න කියන සමාගම් ඒකාබද්ධකරණය හොඳට ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ. හරි මේක ෆ්ලෝ එකක් විදිහට යනවා. එහෙනම් දරුවනේ අපි අවසාන ගිණුම් දෙකක් සම්බන්ධයෙන් පසුගිය විභාග ප්‍රශ්න දෙකක ප්‍රශ්න අභ්‍යාස දෙකක් අපි කතා කරා. ඊළඟට මම සූදානම් වෙනවා ඊළඟ වැඩසටහන කිනු තවත් මේ වගේම අභ්‍යාස දෙකක් ඔබ හා සාකච්ඡා කරන්න සමාගම් සම්බන්ධයෙන්. එසේනම් මේ වැඩසටහන නැවත නැවත නරඹලා මේ අභ්‍යාස දෙක නිවැරදිව සකස් කරගෙන මේ තියරි කොටස් ටික නිවැරදිව ලොට දාගන්න සමාගම් ගිණුම් කරණය හොඳටම ඔයාට ගණන් ටික හදාගන්න පුළුවන් වෙන විදිහට. එහෙනම් ඔබ සැමට සුබ දවසක්.